දරුවනේ සුබ උදෑසනක් සුබ උදෑසනක් දරුවනේ අනිත් අය සම්බන්ධනකම මම පොඩ්ඩක් හිටියේ තිලින මං කියන දේ ඇහෙනවද දරුවෝ තිලින ඔව් සර් ආ හරි දරුවනේ අතොර ගන්න ජීවි පටක පාඩම ඔයාලට මතක ඇති අපි 11 වසරේ පළවෙනි පාඩමයි සාකච්ඡා කරමින් ඉන්නේ එතෙන්දි මතක ඇති ඔයාලට අපි පටක පිළිබඳ සාකච්ඡා කරනවා අපි පටක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා දරුවනේ විභාජක පටක සහ ස්ථිර පටක කියලා ඊට පස්සේ අපිට මතක ඇති විභාජක පටක අපි වර්ග තුනක් ඉගෙන ගත්තා ස්ථිර පටක වර්ග ප්‍රධාන වශයෙන් ස්ථිර පටක වර්ග දෙකකට බෙදුවා ස්ථිර පටක ප්‍රධාන වර්ග දෙක තමයි සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක කියලා එතකොට මේ වෙන විට ඔයාලා සරල ස්ථිර පටක වර්ග තුනෙන් වර්ග දෙකක් කතා කළා අපි මුදුස්තර පටකය සහ ස්ථිර කෝණාස්තර පටකය කියලා. ඊට පස්සේ ඔබට අද දැන් සාකච්ඡා කරන්න තියෙන අපිට දුරස්තර පටකය පිළිබඳව. ඒක ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ඔබ සමග මේ දුරස්තර පටකයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කළා සුළු වශයෙන්. මේ දුරස්තර පටකය ගත්තොත් එහෙම දරුවනේ දුරස්තර පටකය තුල තියෙන්නේ අජීවි සෛලද සජීවි සෛලද. බලන්නකොට chat එකක් දාන්න බලන්න ඉපිලි. දුරස්තර පටකය තුල තියෙන්නේ අජීවි සෛලද සජීවි සෛලද. කොට chat එකක් දාන්න ඉක්මනින් බලන්න. දුරස්තර පටකය තුල තියෙන අජීවි සෛලද සජීවි සෛලද. හරි. සීලමයි හොඳින් chat එක දානවා. දුරස්තර පටකය තුල අඩංගු වෙලා තියෙන්නේ මොනවද? සජීවි අජීවි සෛල නේ. දුරස්තර පටකයේ තියෙන්නේ අජීවි සෛල. ඒ වගේම ඔබ එදා ඉගෙන ගත්තා දුරස්තර පටකය තුල දරුවනේ ප්‍රධාන වශයෙන් තියෙනවා මේ දුරස්තර පටකයක සෛල බිත්තිය ආරම්භක අවස්ථාවේදී සෛල බිත්ති හැදෙන සෙලියුලෝස් වලින් ඊට පස්සේ ටිකක් කල් යනකොට මේ සෙලියුලෝස් වලින් හැදලා තියෙන සෛල බිත්තිය මත තැම්පත් වෙන විශේෂිත කාබෝහයිඩ්‍රේට් වර්ගයක් මම ඒ නමත් ඔබට එදා දුන්නා බලන්න පොඩි chat එකක් දාන්න මුලින්ම සෛල බිත්තිය මත තියෙන සෙලියුලෝස් පසු කාලීනව මේ සෙලියුලෝස් වලින් හැදෙන සෛල බිත්තිය මත තැන්පත් වෙන විශේෂිත කාබෝහයිඩ්‍රේට් වර්ගයක් බලන්න පොඩි chat එකක් දාන්න ඒකත් හරි සීරුමයි හොඳින් chat එකක් දානවා හරි දරුවනේ එහෙනම් මතක තියාගන්න මේ තුඩස්තර පටකයේ තියෙන සෛල වල තියෙන විශේෂත්වය තමයි අන්න තැන්පත් වෙලා තියෙන මොනවද ලිග්නින් කියන කාබෝහයිඩ්‍රේට් වර්ගයේ තැන්පත් වෙලා තියෙන්නේ හරිද හොඳට මතක තියාගන්න ලිග් කිසියම් සෛල බිත්තියක් මත ලිග්නින් තැන්පත් වුනොත් ඒ සෑම සෛලයක්ම අජීවී තත්ත්වයට පත් වෙනවා. එතන මේ දුරස්තර පටකයේ තියෙන සෛලකත්වයේ තේම තියෙන අජීවී සෛල. අජීවී සෛල කියන එකේ තේරුම වෙන්නේ මේගොල්ලන්ට සජීවී කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මේගොල්ලන්ට ප්ලාස්මා පටලයක්වත් ඊට පස්සේ ප්ලාස්මා පටලයක් නැහැ, සෛලී ඉන්ද්‍රිකා නැහැ, සෛල ප්ලාස්මා නැහැ, කිසිම දෙයක් මේගොල්ලන්ගේ සෛලයක් තුල නැහැ. මේගොල්ලන්ගේ මතකයි ඔබට මම කියසතිය අපි ඇඳගත්ත විශේෂිත මේගොල්ලන් කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක. දරුණේ තනිකර මේගොල්ලන්ගේ සෛලයේ ගත්තොත් එහෙම සෛලයේ මැද තියෙන කුහරයක් තියෙන්නේ නේද අපි මේ විදිහට ඇන්දොත් එහෙම දුරස්තර පටකයක තියෙන සෛල මෙන්න මේ වගේ සෛලයේ මැද මේ සෛලයේ මැද තනිකරම තියෙන කුහරයක් තියෙන කුහරයක් ඒ වගේම මේක මෙන්න මේ රතු පාටින් පෙන්වන ප්‍රදේශය මේ රතු පාටින් පෙන්වන ප්‍රදේශය තුර තමයි දැන් මොනවද තැම්පත් වෙලා තියෙන්නේ දැන් මේ ලිග්නින් කියන කාබෝහයිඩ්‍රේට් තැම්පත් වෙලා තියෙන්නේ හරිද හරි ඊට පස්සේ බලන්න මේ ශාකයේ තුර දරුවනේ බලා ගන්න පුළුවන් අපිට ප්‍රධාන වශයෙන්ම මේ දුදස්තර පටකයට අයිති වෙන සෛල වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. මේ දුදස්තර පටකය තුල අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් විශේෂිත සෛල වර්ග දෙකක්. ඒ සෛල වර්ග දෙක තමයි අපි හඳුන්වනවා තන්තු සෛල සහ උපල සෛල කියලා. මේ සෛල වර්ග දෙක හඳුන්වන අපි තන්තු සෛල සහ උපල සෛල. සාමාන්‍යයෙන් මේ තන්තු සෛල ගත්තොත් මේ ඔයගොල්ලන්ගේ විශේෂිත හැඩයක් තියෙනවා. මේ වගේ දෙකලවර උල් වෙලා තියෙනවා. දැන් මම මේ ඔබ ඔබට දැන් මේ පෙන්වන්නේ තන්තු සෛලයක තියෙන තන්තු සෛලයක්. ඔය බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. තන්තු සෛලයක තියෙන විශේෂත්වය තමයි මැද්දෙන් මහත් වෙලා තියෙනවා දෙකලවරින් උල් වෙලා තියෙන්නේ. එතකොට දුදස්තර පටකේ අපි ප්‍රධාන වශයෙන් නැවත කොටස් දෙකකට බෙදෙනවා තන්තු සෛල සහ උපල සෛල කියලා. තන්තු සෛල කියන්නේ දිගැටි කෙඳි ආකාරයට තියෙන්නේ. ඔබ ඔබගේ නිවස තුල මේ දුදස්තර පටකේට අයිති මේ තන්තු සෛල භාවිතා කරනවා. ඔබගේ නිවස තුළ ඔබ මේ තන්තු සෛල භාවිතා කරනවා. දරුවනේ පොල් එල්ලක් ගැන හිතන්නකෝ. පොල් එල්ලක තියෙන පොල් කෙඳි. පොල් එල්ලක තියෙන පොල් කෙඳි අපි ගන්නෙ මොනවා විදිහටද? තන්තු සෛල විදිහට. බලන්න නිබන්ධනේ පිටු අංක 6
නිබන්ධය පිටු අංක 6 බලන්න දරුවනේ අන්න එතන මම ඔයගොල්ලන්ට පැහැදිලි පෙන්නලා දෙන බලන්න මොනවද මේ තන්තු ශෛලවලට අයිති වෙන්නේ කියලා බලන්න තන්තු ශෛලයට අයිති වෙන දේවල් ශෛලම පටකය තුල තියෙනවා ශෛලමීය තන්තු අපි මේවා තවපිටකම සාකච්ඡා කරනවා මේ ශෛලම පටක කියන්නේ මොකක්ද කියන එක ඊට පස්සේ ප්ලෝයම පටකය ඒකත් තවපිටකම සාකච්ඡා කරනවා අන්න ඊට පස්සේ හයිලයිට් කරගන්න පොල් කෙඳි හඳ හන කෙඳි සහ කපුනූල් මේ පොල් කෙඳි හන කෙඳි සහ කපුනූල් කියන ඒවා අයිති වෙන්නේ තන්තු ශෛල වලට තන්තු ශෛල එන මතක තියා ගන්න දුඩස්තර ශෛල වර්ග දෙක මේ දුඩස්තර පටකයට ප්‍රධාන ශෛල වර්ග දෙකක් එකතු වෙනවා එකක් තමයි තන්තු ශෛල සහ උපල ශෛල ඔබෙන් බාහිරට අහන්න පුළුවන් තන්තු ශෛල පිහිට ඇති ස්ථාන දෙකක් නම් කරන්න කියලා තන්තු ශෛල පිහිට ඇති ස්ථාන දෙකක් නම් කරන්න කිව්ව ඔබට පහසුවෙන් ලිය හැකි මොනවද පොල් කෙඳි හන කෙඳි සහ කපුනූල් කියන එක කියන්න පුළුවන් නේද හරි දරුවනේ ඔතන නිබන්ධනයේ පිටු අංක 6 ඒ තන්තු ශෛල වලට පහළින් මේ රූප සටහන පොඩ්ඩක් ඉක්මනින් අඳගන්න නිබන්ධනයේ පිටු අංක 6 පහළින් ඇඳගන්න ඉක්මන් කළ රූප සටහන තන්තු ශෛල වල තන්තු ශෛල ඇඳ ආ මේක ඇඳ දරුවෝ හරි හරි ඒක ඇඳන හරි හරි ඊට පස්සේ දරුවනේ යන්න උපල ශෛල වලට උපල ශෛල දරුණි මේ උපල ශෛල ගත්තොත් එහෙම ඒවත් අයිති වෙන්නේ දුඩස්තර පටකේ තමයි අයිති වෙන්නේ මේ උපල ශෛල වල තියෙන විශේෂත්වය තමයි මේගොල්ලන්ට නිශ්චිත හැඩයක් නැහැ මේගොල්ලන්ට මේ උපල ශෛල ගත්තොත් මේගොල්ලන්ට නිශ්චිත හැඩයක් නැහැ මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ විශේෂිත හැඩයක් නැහැ එතකොට ওই වගේ හැඩයක් තමයි තියෙන්නේ එතන මේගොල්ලන්ගෙත් අර ශෛලයේ මැද්දේ කුහරයක් තියෙනවා මේ වගේ ශෛලයේ මැද්දේ කුහරයක් තියෙනවා හයිද දුඩස්තර උපල ශෛල මේ දුඩස්තර හැමලේම මතක තියාගන්න දුඩස්තර කියන වචනේ තේරුම දැඩි බව කියන එකයි මේ දුඩස්තර පටකයට අයිති වන තන්තු ශෛලයි උපල ශෛලයි දෙකම දැඩි ශෛල මේ උපල ශෛල තියෙන හොඳම තැනකට උදාහරණයක් තමයි ඔයාලා ගෙදර භාවිතා කරන පොල් කටුව දරුවනේ බලන්න පොල් කෙඳි හැදලා තියෙන්නේ තන්තු ශෛල වලින් පොල් කටුව හැදලා තියෙන්නේ පොල් කට්ට හැදලා තියෙන්නේ දුඩස්තර පටකයට අයිති වන උපල ශෛල වලින් තමයි හැදලා තියෙන්නේ හරිද හරි උපල ශෛල දරුවනේ නිබන්ධනයේ පිටු අංක 7 උපල ශෛල වලට උඩින් මේ රූප සටහන ඉක්මනින් අඳගන්න නිබන්ධනයේ පිටු අංක 7 උපල ශෛල වලට උඩින් මේ රූප සටහන පොඩ්ඩක් අඳගන්න ඉක්මන් කරන්න නිබන්ධනයේ පිටු අංක 7 උපල ශෛල වලට උඩින් මේ රූප සටහන අඳගන්න එතන මේවා විභාගකට මේ වගේ රූප සටහන් දීලා අපිට රූප සටහන් හඳුනා ගන්න කියලායි කියන්නේ ඒක නිසා හොඳින් මතක තියාගන්න මේ රූප සටහන් කොහොමද හඳුනා ගන්න කියන එක හරිද හරි අංක 1 නම් කර ගන්න දරුවනේ වැඩි වෙලා ගන්න එපා ඉක්මනින් ඇඳ ගන්න සාමාන්‍ය රූප සටහනක් තියෙන්නේ අංක 1 නම් කර ගන්න ලිග්නින් මගින් ඝන වූ සෛල බිත්තිය ලිග්නින් මගින් ඝන වූ සෛල බිත්තිය ඔය සෛල බිත්තිය මත ලිග්නින් තැම්පත් වෙලා තියෙනවා. හැබැයි ඔබ මතක තබා ගත යුතු මෙන්න මේ කරුණ. ඔය දැන් ලිග්නින් සෛල හෝ වේවා ඕනෑම සෛලයක ආරම්භක අවස්ථාවේදී සෛල බිත්තිය මත තියෙන සෙලියුලෝස්. හොඳට මතක තියාගන්න ඒක. ආරම්භක අවදියේදී සෛල බිත්තිය මත තියෙන සෙලියුලෝස්. අර සෛලයේ පදනත වීමත් එක්ක තමයි ඒ සෛල බිත්තිය මත ලිග්නින් කියන ඒවා තැම්පත් වෙන්නේ. ඒක හොඳින් ඔබ අවබෝධ කරගත යුතුයි. විභාගයට අහන මෙහෙම ලිග්නින් සෛලයක මුල් අවස්ථාවේදී ලිග්නින් සෛල නැත්නම් මේ දුරස්තර පටකයක මුල් අවස්ථාවේදී සෛල බිත්තිය සෑදී ඇත්තේ කුමන සංඝටකය මගින් අන්න එතෙන්දී ඔබ ලියන්න ඕන මොකද්ද එතෙන්දී ඔබ ලිවි යුත්තේ සෙලුලෝස් කියලා හරිද හරි ඊට පස්සේ අපි බලමු මේ උපල සෛල කොහෙදදුනේ පිහිටලා තියෙන්නේ කියලා අන්න හිස්තැන්තුර ලියා ගන්න හිස්තැන්තුර ලියා ගන්න පොල් කඳුරු සර් අංක දෙක මොකක්ද අංක දෙක දරුවනේ කුහරේ අංක දෙක නම් කරගන්න කුහරේ තනි කරම කුහරයක් තියෙන අංක දෙක කුහරේ හරි ඊට පස්සේ අපි බලමු මේ උපල ශෛල කොහෙද තියෙන්නේ කියලා අන්න එතන තරු සලකුණක් දාලා ලියා ගන්න උපල ශෛල කියන මාතෘකාව යටතේ තරු සලකුණක් දාලා ලියා ගන්න පොල් කඳුරු කඳුරු සහ අඹ වැනි පළවල සහ අඹ වැනි පළවල අභ්‍යන්තරාවරණය
අභ්‍යන්තරාවලනේ. ඔබ දරුවනේ අඹගෙඩියක් ආපු අවස්ථාවකදී බලන්න අඹ ඇටේ පිටින් තියෙන අර ඝනකම් කොටස කොච්චර හයියද කියලා බලන්නකො. අඹ ඇටේක පිටින් තියෙන කොටස තමයි අපි කියන්නේ අභ්‍යන්තරාවලනේ. පොල් කට්ටර කියන්නේ අභ්‍යන්තරාවලනේ. හරිද? ඔබ හොඳින් තේරුම් ගන්න අපි සාමාන්‍ය විද්‍යාවේදී අපි කියන්නේ හැ පොල් කටුව කියලා. අපි කියන්නේ පොල් කටුවර කියන්නේ විද්‍යාවේදී අභ්‍යන්තරාවල. අභ්‍යන්තරේම තියෙන ආවරණේ. ඒකයි ඒක අදහස වෙන්නේ. ඒ වගේම ඔබ අඹ ගෙඩියක් කෑවට පස්සේ අඹ ඇටේ ඔබ දැකලා තියෙන අනිවාර්යෙන්ම. නැත්තම් මේක මීට කලින් දැකලා නැත්නම් ඉදිරියට හරි බලා ගන්න. ඔය අඹ ඇටේක තියෙන පිටතින්ම තියෙන අර ඝනකම් පොත්ත ඝනකම් කොටසයි තියෙන්නේ මේ අභ්‍යන්තරාවරණේ. හරිද? හරි. ඊළඟ තර සරකුණ දාලියන උපුල සෛලිය අරදී ඊළඟ තියෙන කොහෙද කියලා ලියාගමු. රටේ ඉඳි සහ කෝපිවල බීජාවරණේ. රටේ ඉඳි සහ කෝපිවල බීජාවරණේ. රටේ ඉඳියට ඔබ දැකලා ඇති කෝපියට දැකලා ඇති. ඒ රටේ ඉඳි සහ කෝපියටවල බීජාවරණේ හැදලා තියෙන්නේ මොනවද? උපුල සෛලවලි. දැන් රටේ ඉඳි ඇටයක්. රටේ ඉඳි ඇටයක් ඔබට හපන්න පුළුවන්. රටේ ඉඳි ඇටයක් හපන්න පුළුවන්. බලන්න පොඩි චැට් එකක් දාන්න බලන්න. රටේ ඉඳි ඇටයක් හපන්න පුළුවන්ද? මට බලා ගන්න ඕන සාමාන්‍ය රටේ ඉඳි ඇටයක් හපන්න පුළුවන් ළමයි කවුද කියලා. හරි. ශාක් කියන බලමු අපි එක එකනායි උත්තර. මම අහන්න ඔබේ රටේ ඉඳි ඇටයක් හපන්න පුළුවන්. තශිනිත් වෙනව බෑ කියලා. හරි. එහෙනම් සියලුම දරුවන්ගේ එකම උත්තරේ තියෙන බෑ කියන එක. දරුවනේ රටේ ඉඳි ඇටයක් හපන්න බැරි ඇයි? අර රටේ ඉඳි ඇටේ හැදිලා තියෙන්නේ මොනවෙන්ද? ඔය දුඩස්තර පටකේ මගින් හැදිලා තියෙන්නේ. ලිග්නින් මගින් තමයි යාගේ සෛල බිත්තිය ගන්න වෙලා තියෙන්නේ. ඔබ හොඳින් අවබෝධ කරගන්න මේ ලිග්නින් කියන පට ලිග්නින් කියන ද්‍රව්‍ය ඉතාම දැඩි. කෝපි ඇටයක් කරාමනේ කෝපි ඇටයක් වුණත් අපිට හපන්න බෑනේ. මම නම් දැකලා මම නම් හිතන්නේ කිසිම කෙනෙක් කෝපි ඇට දැකලා ඇති තියෙනවා ඇති කියලා. කෝපි ඇට මොක කිසිම කෙනෙක් කෝපි ගස් නැහැද? ඔය කෝපි ඇටත් දරුවනේ ඉතාමත් හයියයි. හරිද? හරි. ඊට පස්සේ තව තරු සල්කුණක් දා ලියන්න. උපද සෛල තියෙන කොහෙද කියන එක. ඊළඟ තව සල්කුණ දා ලියන්න. පේර සහ ප්‍යාස් වැනි පළවල පලාවරණය. පේර සහ ප්‍යාස් වැනි පළවල පලාවරණය. එහෙනම් බලන්න ඔබට දැන් වඩාත් පැහැදිලි ඇති මේ කොහෙද තියෙන්නේ දුරස්තර පටකේ. හැම වෙලේම අපිට දුරස්තර පටකේ හම්බ වෙන්නේ සවිශක්තියෙන් වැඩි ස්ථානවල. සවිශක්තියෙන් වැඩි ස්ථානවල තමයි දුරස්තර පටකේ හම්බ වෙන්නේ. හරිද? හරි. එහෙනම් ඔබ මතක තියාගන්න අඩුම ගානේ ඔතනින් හතරක්වත් මතක තියාගන්න. මොකද විහු කතර රචනා පේපර් එක අපි පසුකී අවුරුදු 10ක ප්‍රශ්නපත්‍ර පරීක්ෂා කරලාදී දරුවනේ අපි දකිනවා විහු කතර රචනා පේපර් එකේ නිරන්තරයෙන් ඔයහ සම්බන්ධ ප්‍රශ්න අහනවා. හරිද? අපිට පැහැදිලිවම පහසුවෙන් මේ සාමාර්ථයකට යන්න පුළුවන්. මම ඔය කියන විදිහට පිළිවෙලට වැඩ ටික කරගන්නවා නම්. හරි. ඊට පස්සේ අපි මාතෘකාව තමයි දරුවනේ බලන්න. දුරස්තර පටකයේ කෘත්‍ය මොකක්ද? මෙයා මොකද කරන්නේ කියන එක. ඔබ දන්නවා දැන් මේ දුරස්තර පටකයේ හැම වෙලේම අපිට හම්බෙන්නේ සවිශක්ති වැඩි ස්ථානවල. එනම් මේ දුරස්තර පටකයේ කාර්ය වෙන්නේ ශාක දේහයට සන්ධාරණය සැපයීම. හරි. නිබන්ධනයේ පිටු අංක 7 ලියාගන්නතර කෘත්‍ය යටතේ ශාක දේහයට සන්ධාරණය සැපයීම. ශාක දේහයට සන්ධාරණය සැපයීම. හරි. එහෙනම් දරුවනේ අපි දැන් ඔය සාකච්ඡා කළා ඉවර කරන්නේ ස්ථීර පටකවල සරල ස්ථීර පටක වර්ග 3. ඔබට මතකද මම මුල්ම දවසේ ඔබට පොඩි chart එකක් දුන්නා බලන්නේ chart එකේ අපි දැන් යන පාර කොහොමද කියලා. අපි යන පාර බලන්නේ chart එකේ. තව අපිට ඉගෙන ගන්න තියෙන්නේ එකම එක කොටසක් විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. මොකද්ද අපිට අවසාන ඉගෙන ගන්න දැන් කොටස දරුවනේ? යන්නේ ඊළඟ මාතෘකාවට සංකීර්ණ ස්ථීර පටක. සංකීර්ණ ස්ථීර පටක. දරුවනි මේ සංකීර්ණ ස්ථීර පටකයක් කියන එකේ තේරුම එයා සංකීර්ණයි. ඔබට මතක ඇති සරල ස්ථීර පටකයක් නම් ඒ සරල ස්ථීර පටකයේ හැදිලා තිබුණේ එකම වර්ගයේ සෛලවලින්.
එකම වර්ගයේ සෛල වලින් හැදලා තිබ්බොත් තමයි අපි කියන්නේ සරල ස්ථිර පටකයක් කියලා. බලන්න සංකීර්ණ ස්ථිර පටකයක් ගත්තාම ඒකත් පටකයක්. සෛල රාශියකින් එකතු වෙලා තියෙන්නේ. හැබැයි මේකේ තියෙනවා සෛල වර්ග කිහිපයක්. තේරුණාද? ඔය සංකීර්ණ කියන වචනේ තේරුම තමයි එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයක් තියෙනවා නම් අන්න අපි ඒකට කියනවා සංකීර්ණ ස්ථිර පටකයක් කියලා. අනේ දරුවනේ හයිලයිට් කරගන්න. හයිලයිට් කරගන්න. එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයකින් සමන්විතය. එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයකින් සමන්විතය. අනික තමයි විශේෂත්වය. බලන්න ඊට පස්සේ ඔබට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන වශයෙන් සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙකක්. ඔබට ඉගෙන ගන්න තියෙනවා සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙකක්. මොනවද වර්ග දෙක? අන්න පළවෙනි එකට අපි කියනවා ප්ලෝයම කියලා, දෙවෙනි එකට කියනවා ශෛලම කියලා. හරි, ඊට පස්සේ දැන් නිබන්ධනේ පිටු අංක හතේ හිස්තැන තුල උඩින් ලියන සංකීර්ණ ස්ථිර පටක කියලා. නිබන්ධනේ පිටු අංක හත ඔය මාතෘකාවට යටි මැද්දෙන් ලියන හිස්තැන තුල සංකීර්ණ ස්ථිර පටක කියලා. මාතෘකාව තුල ලියන්න සංකීර්ණ ස්ථිර පටක. හරි, සංකීර්ණ ස්ථිර පටක කියලා දරුවනේ බෙදා ගන්න කොටස් දෙකකට ටිකක් ලොකුවට බෙදා ගන්න, යටි මුකුත් දියන්නේ නැහැ, යටි මුකුත් දියන්නේ නැහැ, ඉස්සර ටිකක් ලොකුවට බෙදා ගන්න. සංකීර්ණ ස්ථිර පටක බෙදාන කොටස් දෙකකට අන දැන් දෙපැත්ත ලියා ගන්න. ඔබ දන්නවා දැන් මොනවද මේ සංකීර්ණ ස්ථිර පටකයට අයිති වෙන කොටස් දෙක කියලා? ඔබ දන්නවා. එක පැත්තක ලියන්න ශෛලම පටකය. අනිත් පැත්ත ලියන්න දරුවනේ මොකද්ද? ෆ්ලෝයම පටකය කියලා ලියන්න. ඔන්නේ නම් ප්‍රධාන සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙක. විභාගයට ආවොත් මේවන වරද්ද ගන්න එපා. අපිට පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් කොටස් තමයි මේ කොටස්. හරි, විද්‍යාවේ සමහර තැන් තියෙන ලකුණු ගන්න අපහසු කොටස්. විශේෂයෙන්ම රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව. නමුත් මේ ජීව විද්‍යාව කොටස් ගත්තොත් අපිට පහසුවෙන් ලකුණු වලට යන්න පුළුවන් කොටස්. ඒක නිසා මේවා හොඳින් මතක තියාගන්න. හරි, අපිට වශයෙන් එකිනෙක සාකච්ඡා කරමු. එකිනෙක සාකච්ඡා කරන ඊට පස්සේ බලන්න මාතෘකාව ශෛලම පටකය. එතකොට දැන් මම මේ කතා කරන ශෛලම පටකය සියලුම ශාකවල තියෙනවා. ඔබ ඒක හොඳින් අවබෝධ කරගන්න මුලින්ම. මේ ශෛලම පටකය සියලුම ශාකවල තියෙනවා. ඒ කියන්නේ මහා විශාල ගසක් ගත්තොත් ඒකෙත් තියෙනවා. ඔය කුඩා පැලෑටි පඳුරු වලත් තියෙනවා. හැම එකකම මේ ශෛලම පටකය කියන එක අපිට බලා ගන්න පුළුවන්. තේරුණාද? හරි. දරුණේෂද දැන් මම කියවන්නේ දැන් ශෛලම පටකේ අයිති වෙන්නේ සංකීර්ණ ස්ථිර පටක වර්ගයට කියලා. මේ ශෛලම පටකේ අයිති වෙන්නේ සංකීර්ණ ස්ථිර පටක වර්ගයට. තමයි ශෛලම පටකේ අයිති වෙන්නේ. මේ සංකීර්ණ ස්ථිර පටකයක් නේ. එහෙනම් ඔබ මුලින්ම ඉගෙන ගත්තා සංකීර්ණ ස්ථිර පටකයක් නම් එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයක් තියෙන්න ඕන. එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයක් තිබ්බොත් තමයි අපි මේ පටකේ සංකීර්ණ පැත්තට දාන්නේ. බලන්න මෙන්න බලන්න දරුවනේ, ශෛලම පටකය තුල අඩංග වෙලා තියෙන එකිනෙකට වෙනස් සෛල වර්ග හතර. විභාගේ නිරන්තරයෙන් අහන ප්‍රශ්න තමයි මේවා. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න දැම්ම මොළුවට දාගන්න මෙන්න සෛල වර්ග හතර. හයිද? හරි. ලියා ගන්න දරුවනේ නිබන්ධනේ පිටු අංක 7 සෛල වර්ග හතර නම් කරන්න. එකක්කට එකක් ලියන්න. එක ශෛලම වාහිනී සෛල. පළවෙනි එක ශෛලම වාහිනී සෛල. නැත්තම් ඇලේ ඉරක් ගහලා ලියන දරුවනේ මේකටම තවත් නමක් අපි කියනවා වාහිනී ඒකක සෛල. ඇලිරක් ගහලා ලියන්න මේකටම අපි තව නමක් කියනවා වාහිනී ඒකක සෛල. දෙක වහකාබ සෛල. දෙවෙනි සෛල වර්ගය වහකාබ සෛල. තුන ශෛලමීය තන්තු. හතර
ශෛලමීය මුදුස්තර හතරවෙනි එක ශෛලමීය මුදුස්තර හරිද එහෙනම් මතක තියාගන්න විභාගෙට ඇහුවොත් ඔබෙන් ශෛලම පටකය තුල අඩංගු ශෛල වර්ග වෙන්නේ මොනවද කියලා අන්න එනවා මොනවද දෙන්න ඕන උත්තර ශෛලම වායිනී ශෛල වහකාභ ශෛල ශෛලමීය තන්තු සහ ශෛලමීය මුදුස්තර ඔන්න දරුවනේ ප්‍රධාන ශෛල වර්ග හතර එකිනෙකට වෙනස් මේ ශෛල වර්ග හතර සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ඕකෙන් දරුවනේ පළවෙනි තුන් දෙනා පළවෙනි ශෛල වර්ග තුන් දෙනා ඇස් දැන් සංගල වරණක් දාලා ලියන්න පළවෙනි තුන් දෙනා ඇස් දැන් සංගල වරණක් දාලා ලියන්න පළවෙනි තුන් දෙනා ලියන්න මෙහි ශෛල බිත්තිය ලිග්නින් මගින් ඝන වී ඇත මෙහි ශෛල බිත්තිය ලිග්නින් මගින් ඝන වී ඇත මෙහි ශෛල බිත්තිය ලිග්නින් මගින් ඝන වී ඇත හරි එහෙනම් දැන් මේගොල්ලන්ගේ ශෛල බිත්තිය ලිග්නින් මගින් ඝන වෙලා තියෙන්නේ එහෙනම් මට ඉක්මනින් පොඩි chat එකක් දාන්න මේ දැන් අපි කතා කරන පළවෙනි තුන් දෙනා සජීවීද අජීවීද බලන්න පොඩි ඉක්මනින් chat එකක් දාන්න පළවෙනි තුන් දෙනා ජීවීද අජීවීද ඉක්මනින් පොඩි chat එකක් දාන්න හරි බලමු එක එක්කෙනා උත්තර chat කරනවා අපි එක එක්කෙනාගේ උත්තර බලමු මොකක්ද වෙන්නේ කියලා මම අහන්න ඔබෙන් පළවෙනි තුන් දෙනා ජීවීද අජීවීද කියන එකයි හරි දරුවනේ සීනම දෙනා එකම උත්තරයක් chat කරා මොකද්ද මේ තුන් දෙනාම අජීවි සෛල අන්න එහෙනම් ඔබ හොඳින් විෂය කණු අවබෝධ කරගෙන තියෙනවා ඔබ ඇයි ඔබ තීරණය කරේ මේ තුන් දෙනාම අජීවි කියලා කවුරුහරි දරුවෙක් උත්තරයක් දෙන්නේ තිලින ඇයි ඔබ තීරණය කළේ මේ තුන් දෙනාම අජීවි කියලා කොහොමද ඔබ තීරණය කළේ තිලින ලික්වින් තැම්පත් වෙලා නිසා අන්න හරි ඔබ හොඳින් විෂය කරුණු අවබෝධ කර ගන්න තියෙනවා මම පැහැදිලිව කිව්වා පාඩම ආරම්භයේදීම කිසියම් ශෛල බිත්තියක් මත ලිග්නින් තැන්පත් වුණොත් ඒ ශෛල අනිවාර්යයෙන්ම අජීවි හරිද හරි අන්තිම එක්කෙනා දරුවනේ බලන්න ශෛලමීය මුදුස්තර ඔබ මීට කලින් ඉගෙන ගත්ත මුදුස්තර පටකය පිළිබඳ මේ මුදුස්තර පටකයේ ශෛල බිත්තියේ තියෙන්නේ සෙලියුලෝස් පමණයි සෙලියුලෝස් පමණයි තියෙන්නේ ලිග්නින් පොඩ්ඩක්වත් ගෑවිලාවක්වත් නැහැ අන්න එනම් අපිට අන්තිම එකනා ගත්ත හැකි සජීවි ශෛලයක් විදියට ලියන්න ශෛලමීය මුදුස්තර ඉස්සරහෙන් මෙහි ශෛල බිත්තිය මත ලිග්නින් තැන්පත් වී නොමැත මෙහි ශෛල බිත්තිය මත ලිග්නින් තැන්පත් වී නොමැත හරි ලිග්නින් තැන්පත් වී නොමැත එන ලියන්නේ එනම් සජීවි වේ එනම් සජීවි වේ හරිද හරි ඔන්න එනම් ඔබ දැන් ඉගෙන ගත්තා ශෛලම පටකය තුල අඩංගු ප්‍රධාන ශෛල වර්ග හතර මීට පෙර පන්තියේදී ඔබ මේවා ඉගෙනගෙන නැහැ දරුවනේ නේද මීට පෙර පන්තියේදී ඔබ මේවා ඉගෙනගෙන නැහැ අනේ දරුවනේ මම ඔබට පෙන්නලා තියෙනවා ඔන්න බලන්න ශෛලම පටකය තුල තිබෙන ශෛල වර්ග හතර හැටි ශෛලම පටකය තුල තිබෙන ශෛල වර්ග හතර නේද බලන්නකෝ තන්තු ශෛල බලන්න තන්තු ශෛල මේ 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 දරුවනේ මේ තන්තු ශෛල කියලා හඳුන්වන්නේ දුරස්තර තන්තු වලට බලන්න ඔබ මීට කලින් ඇඳ තන්තු ශෛලයක් මේ විදිහට නේද කියලා ඔබ මීට කලින් පිටු අංක 6 ඔබ පිටු අංක 6 අවසානයේ ඇඳ තන්තු ශෛල ඔබ ඇඳේ ඔන්න ඔය ආකාරයට තන්තු ශෛල ඊට පස්සේ බලන්න ඔය තුන්වෙනි අර තියෙන මුදුස්තර ශෛලිය හතරවෙනි අර තියෙන්නේ වහ සෝරි දෙවෙනි අර තියෙන වහ කාප ශෛල පළවෙනි අර තියෙන්නේ වාහිනී ශෛල ශෛලම වාහිනී හරිද හරි එතකොට දරුවනේ දැන් මේ වාහිනී ශෛල ගත්තොත් එහෙම වාහිනී ශෛල මේ විදිහට ශෛල බිත්ති එකමතේක තැම්පත් වෙලා තියෙනවා මම ඔබට පෙන්නන්නම් ඔය දරුවනේ මේ මෙතන තියෙන ශෛල වර්ග හතරේ මේ ශෛල වර්ග හතරෙන් ජලය පරිවහනය කරන්න
අත්‍යවශ්‍යම එක්කෙනා තමයි එහෙම නැත්නම් ජලය පරිවහනය කරන්නේ ශෛලම වාහිනී තුලයි. හරිද? හරි. යටින් තරු සලකුණක් දාලා ලියන්න දරුවනේ. නිබන්ධනයේ පිටුවන් කහත මාතෘකාට යටින් තරු සලකුණක් දාලා ලියන්න. ශාකදේහය තුල ජලය පරිවහනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේ ශෛලම වාහිනී සෛලයි. දරුවනේ දැන් මේවා ඇතුලෙන් තමයි ජලය යන්නේ. මේ ශෛලම වාහිනී සෛල හරියට නිකන් ඔයාලා වගේ ගෙදර වතුර ගෙන යන පීවිසි බට වගේ. මේ වාහිනී ඒකක සෛල නැත්නම් මේ ශෛලම වාහිනී සෛල ඔබගේ ගෙදර තුල ජලය අරගෙන යන පීවිසි බට වගේ. දැන් මේවා ශාක කඳ ඇතුලේ තමයි මේ වාහිනී ඒකක සෛල තියෙන්නේ. නමුත් මේවා අපේ ඇහැට පේන්නේ නැහැ. දැන් අද පන්තිය වුණාට පස්සේ ඔබ ශාක කඳක් පොඩ්ඩක් කපලා මේ ඒකේ බලන්න එපා මේ සර් කිව්වා වගේ මේ වාහිනී ඒකක සෛල වතුර අරගෙන යන බට තියෙනවද කියලා. තේරුණාද? ශාක කඳක් කැපුවට ඔබට මේ වාහිනී ඒකක සෛල එහෙම නැත්නම් මේ ජලය ගෙන යන බට ටික පේන්නේ නැහැ. හරි? ඔබට මේවා පේන නම් අතාරින අපි ශාක කඳක් කපලා අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න. මේ ජලය ගෙන යන මේ බට අපේ ඇහැ පියවිහැට පේන්නේ නැහැ. මේ අන්වීක්ෂීයයි. ඔබ ඒක හොඳින් අවබෝධ කරගන්න ඕන මුලින්ම. මේ තේරුණාද? හරි. මම දැන් මේක මේ පටකයක් දරුවනේ ටිකක් ලොකු කරලා ඇන්දොත්. මේ පටකයක් ටිකක් ලොකු කරලා ඇන්දොත් මෙන්න මේ විදිහට තමයි දැන් මේවා තියෙන්නේ ඉතින්. ඔන්නෝම පිටි දැන් තියෙනවා. ඔන්නෝම එකක් මත එකක් තැම්පත් වෙලා තියෙනවා. මේ බලන්නකෝ මේ. ඔන්නෝම එකක් මත එකක් තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේකේ මැද්දෙන් තමයි දැන් ජලය යන්නේ. නේද? මුලේ ඔබ දන්නවා පොළවේ තියෙන ජලය සහ කංච ලවණ තමයි මේ ශාකෙ වලින් අවශෝෂණය කරගන්නේ නේද? බලන්නකෝ මේ පොළවේ තියෙන ජලය අන්න දැන් ශෛලම පටකේ තියෙන්නේ මොකද වෙන්නේ? උඩට ගමන් කරනවා. දැන් යනවා උඩට. ඔබ දන්නවා සාමාන්‍ය ඕනෑම බටයක් තුලින් ජලය ගමන් කරන විට පොඩි පීඩනයක් ඇති වෙනවා. ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. ඕනෑම බටයක් දිගේ ජලය ගමන් කරන විට පොඩි පීඩනයක් ඇති වෙනවනේ. සමහර විට ඔය පීඩනය වැඩි වෙලා ඒ ජලපටයේ මොනවා වෙන්න පුළුවන්ද? සමහරට පුපුර යන්නත් පුළුවන්. එතකොට මේ වාහිනී ඒකක සෛල දෙකේ ජලය ඉහළට ගමන් කරන විට මේ සෛල බිත්තියට ඇතිවන පීඩනයට ඔරොත්තු දෙන්න ඕන නිසා තමයි මේ සෛල බිත්තිය හොඳට ලිග්නින් මගින් ඝන වෙලා තියෙන්නේ. මේ සෛල බිත්තියේ දෙපැත්ත හොඳට ලිග්නින් මගින් ඝන වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ශෛලම වාහිනී පටකය කොච්චර ජලය අරගෙන ගියත් කොච්චර පීඩනයක් ඇති වුණත් මේ බට පුපුරන්නේ නැහැ. මේ බට පුපුරන්නේ නැහැ. හොඳට ඒක මතක තියාගන්න. ඒ පුපුරන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ බට වටේට තමයි වාහිනී ඒකක සෛල වටා හොඳට ලිග්නින් තැන්පත් වෙලා තියෙන්නේ. හොඳට ඝන වෙලා තියෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් මතක තියාගන්න ඔන්න ඔය විදිහ තමයි අපි ශෛලම පටකය ගැන ඉගෙන ගන්න. යන්න නිබන්ධනේ පිටුවන් කාටද දරුවනේ නිබන්ධනේ පිටුවන් කාට ඊට පස්සේ මම ඔය කියලා දෙන විශේෂ කාණ්ඩ ටික තමයි දැන් මෙතන තියෙන්නේ. ඔබට මම ආයි මේවා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මම දැන් ඔය සාකච්ඡා කරපු සියලුම විශේෂ කාණ්ඩ ටික මෙතන අඩංගු කරලා තියෙන්නේ. හයිද එතකොට මේ වහකාව සෛල ජලය පරිවහනයේ දායක වෙනවා මතක තියාගන්න. ප්‍රධාන වශයෙන්ම ජලය පරිවහනය කරන්නේ වාහිනී ඒකක සෛල වගේ. බලන්න නිබන්ධනේ පිටු අංක 4 මේ පිටු අංක 8 4 වෙනි තරු සලකුණ බලන්නකෝ. පිටු අංක 8 4 වෙනි තරු සලකුණ. වහකාබ සෛලද ජල පරිවහනයේද දායක වේ. එයා ජලය පරිවහනය කරනවා. හැබැයි නම්බර් 1 කවුද? වාහිනී ඒකක සෛල. විවාහයෙන් දෙනවා අපිට මෙහෙම ප්‍රශ්නයක්. ජල පරිවහනයේ සිදුවන්නේ වාහිනී ඒකක සෛල තුලින් පමණි.
කියලා ඔබට දුන්නොත් මොකක්ද දන්නේ ඔබ මේක හරිද වැරදිද ඔබට chat එකක් දාන්න බල පදා මේ හරි ශාක එක්කින් උත්තර දුන්නා බලමු අයිතත් ජල පරිවහනයේද දායක වන්නේ වාහිනී ඒකක සෛල පමණි එරිමිනත් කියන වැරදි කියලා අපි බලමු අයෂ් සිත් මේ ඔක්කොම කියන්නේ වැරදි කියලා අනිත්‍යය කෝ ඉක්මන් කරන්න නිතු පහරි අංජලි අංජලි අද කොඩි දවසින් පස්සේ ඉන්නවා මීට කලින් හිටියේ නෑ මම දැක්කේ නෑ සෙනේක හරි තෂ්මි හරි හරි එන දරුවනේ අන්නේ උත්තරේ හිමාශත් හරි අන්න ඒක වැරදි ගොඩාක් ළමයි මේ විෂය කරුණු විභාගයට ගියහම ලකුණු අඩු වෙන ප්‍රධාන හේතුව දරුවනේ මම දකින්නේ හරිද අවුරුදු 10ක් තිස්සේ මේ පේපර් මාගෙන් ගිහිල්ලා ගත්ත අත්දැකීම අනුව මම දකින ප්‍රධාන දේ තමයි ළමයි ප්‍රශ්න වරද්ද ගන්නේ හරියට විෂය කරුණු අවබෝධ කරගෙන ගැනීම නිසා හයිද දැන් ගොඩක් අය විභාගේ පේපර් එකේ තියෙන මින් නිවැරදි වන්නේ මින් සත්‍ය වන්නේ මින් අසත්‍ය ප්‍රකාශය කුමන්ද මින් සාවද්ද ප්‍රකාශය කුමන්ද ඔයගේ ප්‍රශ්න අහපුවම හරියට විෂය කරුණ තේරුම් ගත්තේ නැති දරුවට අන්නේ ප්‍රශ්න හොඳින් පිළිතුරු දෙන්න බෑ එහෙනම් ඔබ හොඳින් අවබෝධ කරගන්න ප්‍රධාන වශයෙන්ම ජල පරිවහනයේද වැදගත් වෙන්නේ වාහිනී ඒකක සෛල හැබැයි අර වහකාබ සෛලත් අඩු වශයෙන් හරි ජල පරිවහනයට දායක වෙනවා හරි යන්නේ බන්දිනේ පිටුවන් කාටද දරුවනේ අන්න ඔබේ මාතෘකාව අහනවා ශෛලම පැටකේ ප්‍රධාන කෘත්‍ය මොකක්ද දරුවනේ මේ ශාක දේහේත ශෛලම පැටකයක් පිහිටලා තියෙන්නේ මොකටද ප්‍රධාන වශයෙන්ම ජලය පරිවහනයටද ජලය සහ ඛනිජ ලවණ පරිවහනයටද මම අංක එක ඉදිරියට ඔබට දෙන පිළිතුරක් ජලය පරිවහනය අංක දෙක විදිහට මම කියනවා ශෛලම පැටකේ ප්‍රධාන කාර්ය ජලය සහ ඛනිජ ලවණ පරිවහනය කිරීම ඔබ උත්තර දෙකෙන් එකද තෝරගන්නේ දෙකද එකටද කැමති දෙකටද කැමති පොඩි උත්තර චැට් කරන්න බලන්න එකටද කැමති දෙකටද කැමති කියලා සියලුම ධර්මයන් දෙකට කැමති මම දන්නේ ඇයි දන්නේ දෙකට කැමති නේද හරි සියලුමයි දෙකටයි කැමති මේ තාෂිනෙත් කියන්නේ දෙක කියලා නිතුප ඔක්කොම ගමයි දෙකට කැමති සාමාන්‍ය ඔයාලා දෙක කියන ඉලක්කමට කැමති නැහැ නේද සාමාන්‍ය පන්ති කාමරය තුල නම් ඔබ දෙක කියන ඉලක්කමට කැමති නැහැ මොකද ඔබ පන්ති කාමරය තුල හැම වෙලේම උත්සාහ කරන්නේ පළවෙනියා වෙන්න අංක 1 වෙන්න නමුත් මෙතෙන්දී ඔබ තෝරාගත්තේ අංක 2 තේරුණාද හරි දරුවනේ අපි ඔය අපි පානය කරේ ජලය තියෙනවනේ පානීය ජලය ඔය පානීය ජලය තුල එහෙම නැත්නම් මේ පොළවේ තියෙන ජලය තුල ඛනිජ ලවණ දිය වෙලා තියෙනවා අපි අනිවාර්යයෙන්ම පානය කළ යුත්තේ එහෙම නැත්නම් ශාකයකට අවශ්‍ය වෙන්නේ මොන ජලයද ඛනිජ ලවණ සහිත ජලය. දරුවනේ ඔබ අහලා ඇති විශේෂිත ජල වර්ගයක් ආසුත ජලය. අපිට මතක ඇති 10 වසරේ 10 වෙනි පාඩමේදී. ඔබ අහ ඔබ ඉගෙන ගන්න ආසුත ජලය. ආසුත ජලය එහෙම නැත්නම් මේකට තව නමක් කියනවා මේ සංශුද්ධ ජලය කියලා. මේ ආසුත ජලය එහෙම නැත්නම් සංශුද්ධ ජලය ගත්තොත් එම අන්න ඒගොල්ලන්ගේ ඛනිජ ලවණ නැහැ. එතකොට දරුණේ මයික් ඕෆ් කරගන්න මයික් ඕෆ් කරගන්න හරි එතකොට මේ ඔබ දරුවනේ ආසුත ජලය බැරල් ගණන් බිව්වත් අපේ දේහයට එකෙන් ප්‍රයෝජනක් වෙන්නේ නැහැ ඇයි ආසුත ජලය තුළ ඛනිජ ලවණ මිශ්‍ර වෙලා එහෙම නැත්නම් ඛනිජ ලවණ දිය වෙලා නැහැ එහෙනම් ඔබ හොඳින් මතක තියාගන්න විභාගකට ලිව්වොත් කවුරු හරි දරුවෙක් ශෛලම පටකේ ප්‍රධාන කාර්ය වන්නේ ජලය පරිවහනයයි කියලා අනිවාර්යම දරුවනේ උඩ පැනලා ගුරුවරයා වැරද්දක් දානවා. නිකන් දා වැරද්දක් දාන්නේ උඩ පැනලා වැරද්දක් දානවා. හරිද? තේරුණාද? මම නම් වැරදි කියන්නේ වැරදි පහක්ම දාගෙන දාගෙන යනවා. හරි. එනිසා මතක තියාගන්න අනිවාර්ය ඔබ ලිය යුත්තේ ජලය සහ ඛනිජ ලවණ පරිවහන කිරීම. අංක 1 ලියන්න ජලය සහ ඛනිජ ලවණ පරිවහන කිරීම. ශෛලම පටකයේ කෘත්‍ය අංක 1 ජලය සහ ඛනිජ ලවණ පරිවහනය කිරීම. හරි. අපි බලමු දෙවෙනි කාර්යය මොකක්ද වෙන්නේ කියලා. ඔන්න බලන්න හොඳින් අවබෝධ කරගන්න. දෙවෙනි එක මොකක්ද කියලා බලමු. දැන් අපිට මම පැහැදිලි මේ රූප සටහනේ පෙන්වලා තියෙනවා. ශෛල බිත්තිය ලිග්නින් මගින් තැම්පත් වෙලා තියෙන දැන් ඔය ශෛලම පටකියොත් නේ හොඳ දැන් හොඳට ජලය යනවා. ඔන්න නිල් පාටින් පෙන්නලා තියෙනවා ජලය ගමන් කරන මාර්ගය. නිල් පාටින් පෙන්නලා තියෙන ජලය ගමන් කරන මාර්ගය.
සායලෙදික හොඳට ජලය යනවා. දරුවනේ දැන් මේ සායලෙ එන්නේ වයසට යනවනේ. නේ. ඔබ ඔබ සහ මම වයසට යනවා වගේ මේ ශාක දෙහි තියෙන සායලත් වයසට යනවා. නේද? මේ වයසට යාමත් එක්ක දරුවනේ. එහෙම නැත්නම් මේ ශාකයක් එන්නෙන පරිණත වෙන්නත් එක්ක පරිණත වීමත් සමගම මේ ශෛල පිටිය මත දැන් හොඳට මොකද වෙන්නේ හොඳට ලිග්නින් තැම්පත් වෙනවා ඔන්න බේරෙනත ඔබට හොඳට ලිග්නින් තැම්පත් වෙනවා මේ මම මේ කළු පාටින් අඳින දැන් මේ ලිග්නින් ඔබට පේන ඇති ලිග්නින් තැම්පත් වීමත් එක්ක ජලය ගෙන යන කුහරය ඔබට පේන ඇති ජලය ගෙන යන කුහරය එන්නෙන ප්‍රමාණයෙන් විශාල වෙනවද පටු වෙනවද එකට දෙකට උත්තරය චැට් කණෙක් වෙන්නේ මේ සෛලම පටකේ වායිනී එකක සෛල බිත්තිය මත ලිග්නින් තැම්පත් වීමත් එක්කම සෛලයේ කුහරය එන්නෙන විශාල වෙනවද පටු වෙනවද අනේ එන්නෙන මොකද වෙන්නේ පටු වෙනවා මං හිතන්නේ ඔබට විටමින් A ඕනතාවයක් නැති දරුවා නම් අනිවාර්යයෙන් මේක එන්නෙන පටු වෙනවා කියලා කියනවා ඔන්න දැන් පටු වෙනවා ඔන්න බලන්න දැන් ක්‍රමක්‍රමයෙන් දැන් ලිග්නින් කියන එක නා තැම්පත් වෙනවා හරිද හරි රෂෙන් රෂෙන් තින්නවාද නේද හරි හොඳයි හරි ඔන්න දරුවනේ දැන් එන්නෙන කුහරය පටු වෙනවා එන්නෙන කුහරය පටු වෙනවා අන්න සෛල අන්න දරුවනේ ශාක දේ වහ ගොඩාක් වයසට යාමත් එක්ක ඔන්න දැන් මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ අර ජලයේ පරිවහනය කරන වායිනී ඒකක සෛලයේ සම්පූර්ණම කුහරය වැහිලා සම්පූර්ණම කුහරය වැහිලා හරිද හිතන්නකෝ හිතන්නකෝ වාහිනී ඒකක සෛල 1000ක් තියෙනවා කියලා වාහිනී ඒකක සෛල 1000ක් තිබ්බොත් 800ක් විතර මේ විදිහට කුහරය වැහිලා දැන් මේවැය ජලය පරිවහනය කරන්නේ දැන් මම මේ පෙන්නලා තියෙන දැන් මම මේ රතුපා මේ රතු ඉදකින් පෙන්නලා ඊතලකින් පෙන්නපු ඔයාලට මේ මේ වාහිනී ඒකක සෛලය දැන් ජලය පරිවහනය කරන්නේ අන්න මෙන්න මේ ජලය පරිවහනය නොකරන ශෛලම පටකය තමයි දරුවනේ ඔබ හඳුන්වන්නේ ශාක දේහයක මොනවා කියලාද ශාක දේහයක අරටුව කියලා හඳුන්වන්නේ ශාක දේහයක අරටුව කියලා හඳුන්වන්නේ ජලය පරිවහනය නොකරන ශෛලම පටකය ඒ වගේම ඔබ අහලා ඇති තවත් ශාක දේහයක මැද්ද තියෙනවා එලේ කියලා එකක් එලේ අරටුව සහ එලය මම ඔබෙන් අහන්නම් මේ අරටුව අංක 1 අරටුව අංක 2 එලය මේ දෙකෙන් සවිශක්තියෙන් වැඩි මොකද්ද අංක 1ද අංක 2ද අරටුවද එලයද පොඩි උත්තරයක් chat කරන්න බලන්න හරි මම හිතන්නේ මේ 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 අද මේ පාඩමට සම්බන්ධලා ඉන්න ළමයි ටික ඔක්කොම දරුවෝ ටික ගොල්ලොද මන්ද නේද සියලුම දා ඔක්කොම එකම උත්තරයක් දෙනවා අරටුව කියලා ඔක්කොම කියන අරටුව කියලා හරිද මීට පෙර පන්ති වේදී මට මතකයි ගොඩක් ළමයි උත්තර දුන්නේ එලේ කියලා සවිශක්තිය වැඩි එලේ කියලා මීට පෙර පන්ති වේදී ගොඩක් ළමයි කිව්වේ එලේ සවිශක්තිය වැඩි කියලා නමුත් අද නම් සියලුම දරුවෝ අරටුව සවිශක්තිය වැඩි කියලා තමයි උත්තර චෙක් කරන්නේ අරටුව මේ දෙ පෙරපන්ති වලදී ළමයි කියේ එලේ. ඒකට හේතුව මොකක්ද කියලා ඔබ දන්නවද? ඇයි ළමයි හැම වෙලේම එලේ එලේ කියලා කියන්නේ නේද? නේද මං දන්නේ නැද සාමාන්‍ය පාසලෙන් දරුවෝ මොකක් හරි එකක් නේද? හොඳ දෙයකට එලේ එලේ මචං එලේ එලේ කියලා කියනවා නේද? නිලුවිනේ එහෙම කියනවා නේද? නිලුවිනේ? හරි. එතකොට අර එහෙම කියනවා නේද? හරි. එහෙනම් මතක තියාගන්න අරටුව තමයි සවිශක්තියෙන් වැඩිම වෙන්නේ. එනම් මේ අරටුව කියලා කියන්නේ මොකද්ද ජලය පරිවහනය කරන ශෛලම පටක දරුවනේ ඔබේ පන්තිය වුණාට පස්සේ ඔබේ නිවසේ තියෙන සියලුම ගෘහ භාණ්ඩ පුටු ඇඳන් මේස අල්මාරි දොරවල් ඔය හැම එකකම වුණා තියෙනව මොනවද ජලය පරිවහනය කරන ශෛලම පටකය එහෙම නැත්තම් අරටුව මෙයා අපි සියලුම ගෘහ භාණ්ඩ හදන්න ඕන අරටුවේ
මොකද මේ අරටුව ගත්තොත් පොඩ්ඩක්වත් ජලය පරිවාහනය කරන්නේ නැහැ. තනි ක්‍රම ජලය නැහැ. ඔබට මතකද ඔබ 9 වසර පන්තියේදී ඉගෙන ගන්නවා 9 වසර පන්තියේ අවසාන පාඩමේදී ඔබ ඉගෙන ගන්නවා මේ සාමාන්‍යයෙන් දැවයක් ලීයක් දිරාපත් වෙන්නේ ඒ ලීය මොනවද තිබෙන නිසාද? පොඩි උත්තර චෙක් කරනවා මතක් වෙනත් එක්ක කිසියම් දැවයක් දිරාපත් වෙන්නේ දිරාපත් වීම වැඩි වෙන්නේ දැවය ඇතුලේ මොනවද තිබ්බොත්ද? ඒ ලීය ඇතුලේ මොනවද තිබ්බොත්ද? ඔබ 9 වෙනි මේක ඉගෙන ගන්නවා. හරි ශාක්‍ය දුස්කල උත්තර දෙනවා නේද? සෙනේක හරි සිත්මි හරි හරි දරුවනේ සීලමයක මුත්‍රා චැට් කරනවා මොකද්ද ජලය එනම් මේ අරටුව ගත්තොත් ජලය පරිවහනය කරන්නේ නැහැ ජලයේ කඳුලක්වත් නැහැ අන්න ඒක නිසා අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන් තේරෙනවනේ තශිනි හරි ඊට පස්සේ දරුවනේ ඒ එලේ තියෙනව නේද එලේ ගත්තොත් මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ එලේ ගත්තොත් ඔන්න මම තව ශෛලම පටකයක් සෝරි මන් තව ශෛලම පටකයක් මේ පැත්තෙන් අදින්නම් දරුවනේ තව ශෛලම පටකයක් මේ පැත්තෙන් අදින්නම් එලේ ගත්තොත් එහෙම ඒ එලේ සෛල බිත්තිය මත ලික්වින් තැම්පත් වෙලා තියෙනවා එලේ සෛල බිත්තිය මත ලික්වින් තැම්පත් වෙලා තියෙනවා හැබැයි අර සුළු වශයෙන් ඒක තුලින් ජලය කමන් කරනවා දැන් අඩටුවේ ජල කඳුලක්වත් නැහැ හැබැයි එලේ තුල මේ එලේ කියලා අපි හඳුන්වන්නේ ජලය පරිවහනය කරන ශෛලම අන්න එලේ ඇතුලේ තියෙන ජලය අනේක නිසා ඒ එලේෙන් හදපු කුව බහන්න ඔබේ ගෙදර තියෙනවා නම් එලේෙන් හදලා තියෙන කිසියම් කුව භාණ්ඩයක් අන්න ඒක මොකද වෙන්නේ ඉක්මනින් ඉක්මනින් දරුවනේ ඉක්මනින් ඒක දිරාපත් වෙනවා ඉක්මනින් ඒක දිරාපත් වෙනවා තේරුණාද හරි එහෙනම් මේ දරුවනේ මේ ශෛලම පටකේ වැදගත් වෙනවා මොකටද ශාක දේහයට සන්ධාරණය සපයන සන්ධාරණය සපයන අන්න ලියන්න තරුවක් දාලා සෝරි තරුවක් දෙවෙනි එක ලියා ගන්න ශාකයට සන්ධාරණය සැපීම ශාකයට සන්ධාරණය සැපීම හරි නිබන්ධනයේ පිටු අංක 8ට යන්න නිබන්ධනයේ පිටු අංක 8 උඩින් තරු සලකුණක් දාලා ලියන්න නිබන්ධනයේ පිටු අංක 8ට උඩින් තරු සලකුණක් දාලා ලියන්න 8ට උඩින් තරුවක් දාලා ලියන්න අරටුව ලෙස හඳුන්වන්නේ අරටුව ලෙස හඳුන්වන්නේ ජලය පරිවහනය නොකරන අරටුව ලෙස හඳුන්වන්නේ ජලය පරිවහනය නොකරන ශෛලම පටකයයි ශෛලම පටකයයි ඊළඟ තරු සල්කුණ දාලේ එතනම ඊළඟ තරු එතනම ඊළඟ තරු ඊළඟ තරු එලේ එන කවුරු හරි කියන්නේ කෙනෙක් මම ඊළඟට මම කියන විශේෂ කවුරු කවුරු හරි කියන දරුවනේ එලේ එතනින් පටන් ගන්න ඊළඟ ටික කොහොමද ලියන්න ඕන අපි කියන කවුරු හරි එක දරුවෙක් මයික් එක ඔන් කරලා එලේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න හරි කිසිම දරුවෙක් උත්තර දෙන්නේ නැහැ එලේ යනුවෙන් හඳුන්වන්නේ ජල පරිවහනය කරන ශෛලම පටකය අන්න හරි very good හරි ලියන්නේ එලේ ලෙස හඳුන්වන්නේ ජලය පරිවහනය කරන ශෛලම පටකයයි අපි එලේ කියලා හඳුන්වන්නේ ජලය පරිවහනය කරන ශෛලම පටකයට හරි එහෙනම් සර් අපිට ක්‍රිස්මස් හොලිඩේස් නැද්ද බලමු අපි එක බලමු දරුවනේ නත්තල් තියෙන 25 පන්ති තියෙන 26 25 වෙනි දැන් සියලුම දේවල් අවසන් වෙනවා ඒක නිසා අපි බලමු 26 පන්තිය මොකක් හරි ගොඩක් දුරට පැවැත්වෙයි 26 ගැටලුවක් නැති නිසා මොකද කාර්යාලය තුමා පැහැදිලි කිව්වා චාම් ලෙසන අත්ල සමරන්න කියලා ඒ නිසා අපි 25න් සියලුම දේවල් නවත්වන නිසා 26 ගැටලුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා අපි බලමු මේක ඉදිරියට බලමු හරි දරුවනේ
එන මතක තියාගන්න ඔබ හැම වෙලේම එලයක් වෙන උත්සාහ කරන්න එපා ඔබ හැම වෙලේම අරටුවක් වෙන උත්සාහ කරන්න මොකද දිරාපත් වෙන්නේ නැහැ සවිශක්තියෙන් වැඩි අරටුව කියන එක හරිද ඔබ දව අවුරුදු 10කින් 15කින් කඩේකට ගිහිල්ලා ගුව භාණ්ඩයක් ගන්නකොට අරටුවෙන් හදලා තියෙන එකක් ගන්න එලෙන් හදපුව ගන්න එපා ඊට පස්සේ ඒවා දිරාපත් වෙනවා ඔය එලෙන් හදපු ටිකක් සුදු පාටයි බලන්න කිසියම් දැවේක තද පැහැති කොටස තමයි අරටුව කිසියම් දැවේක තද පැහැති කොටස තමයි අරටුව ලහ පැහැති කොටස තමයි එලේ ඔබ කොහේ හරි ගිය අවස්ථාවකදී ලී මෝලකට යන්න ලී මෝලකට සමහරව ඔබේ ගෙවල් ලවටත් ලී මෝල් ඇති ලී මෝල අන්න එතකොට මේව බලා ගන්න පුළුවන් ඈ හරි අමං යනවා අපේ ඊළඟ සංකේන ස්ථිර පටකේ දරුවනේ ෆ්ලෝයම පටකේ දරුවනේ ෆ්ලෝයම පටකේ කියන්නේ සංකේන ස්ථිර පටකයක් අන්න එහෙනම් මේ ෆ්ලෝයම පටකේ තුලක් තියෙන මොනවද එකිනෙකට වෙනස් සෛල වර්ග හතරක් තියෙනවා ඔන්න බලන්න මොනවද සෛල වර්ග හතර පෙනේර නල සෛල සහචර සෛල ෆ්ලෝයමීය මුදුස්තර සහ ෆ්ලෝයමීය තන්තු හරිද හරි ලියාගන්න දරුවනේ මෙහි සෛල වර්ග හතරක් අඩංගු වේ එකක් ඇට එකක් ලියාගන්න සෛල වර්ග හතර ඉක්මන් කරලා එකක් කැට එකක් පෙනේර නල සෛල නැත්නම් පෙනේර නල ඒකක නම් දෙකම ලියා ගන්න කම්මැලි කමඩ එක නමක් එහෙම ලියා ගන්නේ නැහැ නම් දෙකම ලියා ගන්න මොකද විභාග පේපර් එකේ ওই නම් දෙකෙන් කෝක තියෙද්ද දන්නේ ඒ නිසා හැම වෙලේම හැම නමම ඉගෙන ගන්න එතකොට එයා අහන පොහොන ප්‍රශ්නෙට අපිට පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් जीवित पलनेचन मीट पे किसीम विषय निर्देश हाईसी दहाय दवा किसीम विषय निर्देश मीट पेर मे वे वचन हमला दसरा පන්ති උනාට පස්සේ ඔබේ කාමරේ දොර වහගෙන මේව ටික කයින් ශබ්ද නගා කියවන්න. එතකොට තමයි දිව හුරු වෙන්නේ. ශබ්ද නගා කියවන්න. නේද? කගේදර කට්ටියට ඇහෙන්නේ කියන්න බෑ. ගෙදර කට්ටිය බලලා ඔයාලට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. එසම මේ ශබ්ද නගා කියවන්න කාටවත් ඇහෙන්නේ තියෙන්නේ. හරි. දරුවනේ ඕගෙන් පළවෙනි තුන් දෙනා ඉස්සරහින් සංගණ වරණ දාන්න. පළවෙනි තුන් දෙනා ඉස්සරහින් සංගණ වරණ දාන්න. කියන්න මෙහි සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදීයද? මෙහි සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී ඇත. හරි. එහෙනම් මේ පළවෙනි තුන් දෙනාගේ සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. එහෙනම් මට චැට් එකක් දාන්න ඉක්මනින් පළවෙනි තුන් දෙනා ජීවිත අජීවිත කියලා. පළවෙනි තුන් දෙනා ජීවිත අජීවිත කියලා පොඩි චැට් එකක් දාන්න ඉක්මනින්. හරි සියලුම දරුවෝ හොඳින් උත්තර චැට් කරන මේ සැරේ නේද හොඳ ඒ සාමාර්ථ ටිකක් මට බලා ගන්න පුළුවන් හරි තෂිනී අංජලි එතුප ඔක්කොම දෙනා එකම උත්තර චැට් කරනවා එහෙනම් දරුවනේ මොකද්ද වෙන්නේ ජීවි කියන්නේ නම් මේ සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී ඇත එනම් ජීවි වේ अंतिम
යන අන්තිම එකනට පොඩි ඉරක් ගහලා යන දරුවනේ. ලිග්නින් තැම්පත් වී ඇති නිසා අජීවි සෛල වේ. ලිග්නින් තැම්පත් වී ඇති නිසා අජීවි සෛල වේ. හරිද? ලිග්නින් තැම්පත් වී ඇති නිසා අජීවි සෛල වේ. හරි. දරුණේ එහෙනම් ඔන්න බලන්න දැන් මේ විදිහට ඒකෙත් මේ විදිහට සෛල වර්ග කිහිපයක් එකමත එක තැම්පත් වෙලා තියෙනවා. සෛල වර්ග කිහිපයක් එකමත එක තැම්පත් වෙලා තියෙනවා. මේ විදිහට සිදුරු තියෙන දරුවනේ. මේ විදිහට මෙන්න මේ සිදුරු තියෙන තලයට අහගන්න. දැන් මෙතන මම මේ ඇඳලා තියෙන සෛල වර්ග 1 2 3 4ක් ඇඳලා තියෙනවා. දරුණේ මේ සෛල වර්ග හතරනොත් ආහාර පරිමාණයට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන එකනා තමයි පෙනේර නල සෛල. ඔය දරුණේ මම ඔය හැම වෙලේම සෛල වර්ග හතර ඔබට දීලා තියෙන්නේ වැදගත්කම අඩුවන පිළිවෙලට. වැදගත්කම වැඩි එකේ ඉඳන් අඩුවන පිළිවෙලට තමයි ඔය සෑම අවස්ථාවකදීම මම ඔබට සෛල ටික දීලා තියෙන්නේ. එහෙනම් ඔබ හොඳින් මතක තියාගන්න විභාගයට ඔබෙන් අහනවා ෆ්ලෝයම පටකය තුල අඩංගු සෛල වර්ග අතුරින් ආහාර පරිමාණයට වැදගත් වෙන සෛල වර්ගය කොහොමද? හරිද? සෛල වර්ග හතර අතරින් ආහාර පරිමාණයට වැදගත් වෙන සෛල වර්ගය තමයි වෙනේද නල සෛල. හරි. එදිරි දරුවනේ අපේ පැහැදිලිව පේනවා ඇති මෙතන මේ සිදුරු සහිත තලයක් තියෙනවා. මෙන්න මේ සිදුරුවට කියනවා දරුවනේ අපි මේ සිදුරුවට කියනවා පෙනේර ජිද්‍ර කියලා. මේ සිදුරුවට කියන මොනවා කියලාද? පෙනේර ජිද්‍ර. ජිද්‍ර කියන්නේ සිදුරු. පෙනේර ජිද්‍ර. අපිට මතකයිද මේ ජිද්‍ර කියන වචනයට සමාන වචනයක් ඔබ මීට කලින් ඉගෙන ගත්තා. පොඩක් මතක ඇතින අපිට චැට් එකක් දාන්නකෝ. ජිද්‍ර. මේ ජිද්‍ර කියන වචනේ ඔබ කොහේද හරි මීට කලින් සිලබස් එකේ අහලා තියෙනවා. මේ ජිද්‍ර කියන වචනේ එන තවත් වචනයක් ඔබ මීට කලින් ඉගෙන ගත්තා. ජිද්‍ර කියන වචනේ. මෙන්න මේ සිදුරුවට අපි කියන්නේ පෙනේර ජිද්‍ර කියලා. පෙනේර ජිද්‍ර මම ඔබෙන් අහන්නේ ඔබ යන්න අට ශ්‍රේණි අටවසර පන්තියට හිතින් යන්න අටවසර පන්තියට අන්න අටවසර පන්තිය 11 වෙනි පාඩම අන්න එතෙන්දී ඔබ ඉගෙන ගන්නවා දරුවනේ විශේෂ ජිද්‍ර වර්ගය. පොඩි මතකයක් තියෙනවද කාටද? මම මේ කතා කරන ජිද්‍ර වර්ගයේ වැදගත් වෙන්නේ ජලය පිට වෙන්න. ජලය පිට වෙන තනකොළ වගේ ශාකවල තනකොළ පත්‍රයක පත්‍රයේ ආකෘතිය පා විශේෂ ජිද්‍රයක්. හරි. ඔබට මතකයිද බින්දු දෙය? මතකද බින්දු දෙය? ඔය බින්දු දෙය කියන පාඩමේදී ඉගෙන ගන්නවා බින්දු දෙයේදී දරුවනේ ජලය පිට වෙන්නේ මොන ජිද්‍ර හරහාද? අර පත්‍රයේ අග්‍රයේ තියෙන ජල ජිද්‍ර හරහා. ජල ජිද්‍ර හරහා. කොටක් මතක තියාගන්න. ඉතින් නිකම්මට හරි ඔබෙන් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අහනවා බින්දු දෙය සිදුවන්නේ මොන සිදුරු වලින්ද කියලා. ඔබ 11 වසරේ ඉන්නේ. ඔබට කියන්නේ වැහනේ අනේ මම 11 වසරේ ඉන්නේ කෙනෙක් මගෙන් අහන්න එපා කියලා. ඒසාර පෙර ඉගෙනගත් විෂය කණු පොඩ්ඩක් ඔලුවේ පොඩ්ඩක් නිකන් දාගන්න පොඩ්ඩක් තියාගන්න පොඩ්ඩක් තැම්පත් කළේ. හරි. එහෙනම් මේ සිදුරුවට අපි කියන්නේ පෙනේර ජිද්‍ර. දරුණේ දැන් මේ ආහාර හරිද? දැන් මේ ආහාර යනවා. මම ආහාර ගමන් කරන මාර්ගයේ රතු පාටින්. රතු පාටින් ලකුණු කරනනම් ආහාර ගමන් කරන මාර්ගය. දරුවේ මම ඔබට මතක ඇති මම ජලයේ යන පාර කියන්නේ උඩට. ඔබට මතක ඇති ශෛලම පටකය තුල ජලය ගෙන යන මාර්ගය මම ඊතලයකින් ලකුණු කළපෙන්නේ උඩට. ඇයි මේ ආහාර ගෙන යන පාර මම පහළට අනින්නේ? කවුරුද දරුවෙක් ඉන්නවද පොඩි උත්තරයක් දෙන්නකෝ මට. ඇයි මේ ආහාර ගෙනෙන පාරම පහ මේ ආහාර ගෙනෙන මාර්ගය පහළට ලකුණු කරන්නේ? කවුරුද දරුවෙක් උත්තරයක් දෙන්නවන්? දරුවනේ හොඳට මතක තියාගන්න ශාක දේහය තුළ ආහාර පරිවහනය සිද්ධ වෙන්නේ පහළට. ඉහළටත් එනවා ප්‍රධාන වශයෙන් වෙන්නේ පහළට. මොකද හේතුව? ඔබ දන්නවා ආහාර නිපදවන්නේ ශාක පත්‍ර තුළ. ශාක පත්‍ර ප්‍රභා සංශ්ලේෂණය කළ නිපදවන ආහාර ටික ප්‍රධාන වශයෙන් අරන් යන්නේ මුල් වලට. අන්න මුලේ තැම්පත් කරන.
නිසා සාමාන්‍ය ආහාර පරිවහනේ පහළට වෙනවා. හරිද? හරි. දරුණේ මේ මම දැන් මේ ඔබට පැහැදිලි පෙන්නලා දී ඇඳලා තියෙන පෙනේනල් සෛල. මේ පෙනේනල් සෛලයේ තියෙන විශේෂත්වය තමයි දරුණේ අනිත් විශේෂත්වය මෙයාට නියෂ්ටියක් නැහැ. මෙයාට නියෂ්ටියක් නැහැ. හිතන්නකො මේ සෛලයේ මැද්ද නියෂ්ටියක් තිබුණා මොකද වෙන්නේ කියලා. හිතන්න මේ සෛලයේ මැද්ද නියෂ්ටියක් තිබුණා මොනවා නියෂ්ටිය අඳිනවා. මේ සෛලයේ මැද්ද නියෂ්ටියක් තියෙනවා. මේ පෙනේනල් සෛලයේ ඇතුලේ නියෂ්ටියක් තිබුණා නම් මේ නියෂ්ටිය ආහාර පරිවහනයේට උදව් කරයිද බාධා කරයිද? අංක 1ද 2ද චැට් එකක් දාන්න බලන්න. මම ඔබෙන් අහන්නේ හරි. උදව් කරයිද බාධා කරයිද? උදව් නම් අංක 1 බාධා කරනවා නම් අංක 2. උදව් කරනවා නම් අංක 1 බාධා කරනවා නම් අංක 2. මම ඔබෙන් අහන්නේ මම අහන්නේ මේ සෛලයේ මැද්ද තියෙන න්‍යෂ්ටිය ආහාර පරිවහනයේට උදව්වක් වෙයිද නැත්නම් බාධාවක් වෙයිද කියලා. හරි. සිළුම දරුවෝ එළිමින සෝරි එළිම දැන් අංක 2 එවනවා. හරි සෝරි කියලා එවනවා. හොඳයි. ආචාර්ය සිළුම එළිමින හොඳයි. දැන් අංක 2 එවනවා. ගොඩක් දරුවෝ මම දැක්ක අංක 1 උත්තරේ. आहार गमनट उदाऊ දැන් මෙහෙන ආහාර ටික මෙහෙන් ඇවිල්ලා මේ පැත්තේ නැවිලා යන්නේ මේ ඔය බලන්නකෝ අන්න ඔබට පහදුර පේනවා ඇති එහෙනම් මතක තියාගන්න පෙනේර නල ඒකක සෛලවල සෛලයේ මැද්දේ නියෂ්ටියක් තිබුණොත් ඒක දරුවනේ ආහාර පරිවහනයට බාධාවක් වෙනවා ඒක බාධාවක් අන්න ඒක නිසා හොඳින් අවබෝධ කරගන්න ඕන වැදගත් විශේෂ කරුණක් මේ පෙනේර නල ඒකක සෛලවලට නියෂ්ටියක් නැහැ. පෙනේර නල ඒකක සෛලවලට නියෂ්ටියක් නැහැ. අපේ මතකයේදී ඔබ ඉගෙන ගන්නවා 10 වසර 6 වෙනි පාඩම නියෂ්ටිය මගින් තමයි සම්පූර්ණ සෛලයක ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. එතකොට මේ පෙනේර නල ඒකක සෛලයට නියෂ්ටියක් නැහැ. එහෙනම් මේ පෙනේර නල ඒකක සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන ඇත්තේ කවුරු මගින්ද? දරුවනේ මේ සෑම පෙනේර නල ඒකක සෛලයක් එක්කම මේ සෑම පෙනේර නල ඒකක සෛලයක් එක්කම තියෙනවා කවුද විශේෂිත සෛලයක් තියෙනවා සෑම පෙනේර නල ඒකක සෛලයක් එක්කම තියෙනවා විශේෂිත සෛලයක් අන්න එයාගේ තියෙනවා මොකද්ද මෙන්න එයාට තියෙනවා නිහෂ්ටිය මේ සෑම පෙනේර නල ඒකක සෛලයක් එක්කම තියෙන මේ විශේෂිත සෛලය අපි හඳුන්වන දරුවනේ මෙන්න මේ විශේෂිත සෛලය අපි හඳුන්වන්නේ සහචර සෛලය කියලා. මොකද සහචර සෛලය කියලායි හඳුන්වන්නේ. සහචර සෛලය. අන්න එහෙනම් අපිට පේනවා ඇති ආහාර පරිවහනයේදී සහචර සෛලය මොකද කරන්නේ? මේ සහචර සෛලයේ තියෙන නිෂ්ක්‍රිය මගින් තමයි සම්පූර්ණයෙන්ම පෙනේර නල ඒකක සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ ක්‍රියාකාරීත්ව පාලනය කරන්නේ හරිද එහෙනම් හොඳින් මතක තියාගන්න පෙනේර නල ඒකක සෛල වලට නියෂ්ටියක් නැත ඔබ ඉගෙන ගන්න ඔබේ සිලබස් එක පුරාවට ඔබගේ විෂය නිර්දේශයේ තුල ඔබ ඉගෙන ගන්නවා නියෂ්ටි නොමැති සෛල වර්ග තුනක් ඔබගේ සම්පූර්ණ විෂය නිර්දේශය තුලදීම ඔබට ඉගෙන ගන්න තියෙන්නේ න්‍යෂ්ටි නොමැති සජීවි සෛල වර්ග තුනයි. ඔන්න තුනෙන් එකක් දැන් ඔබ ඉගෙන ගන්නවා මොකක්ද? පෙනේර නල ඒකක සෛල. එහෙම නැත්නම් පෙනේර සෛල. හරිද? හරි. එන න්‍යෂ්ටියක් නැහැ. සහචර සෛලයේ න්‍යෂ්ටියෙන් තමයි පෙනේර නල සෛලේ පාලනය.
සහචරය කියන්නේ යාළුවා. මේ පෙනේ දනල ඒකක සෛලයේ යහළුවා එහෙම නැත්නම් සහචරය වෙන්නේ කවුද? සහචර සෛලය. එයාගේ න්‍යෂ්ටියෙන් තමයි අරයව පාලනය කරන්නේ. හරියට නිකන් සමහර ළමයිව දරුවනේ පාලනය කරන්නේ එයාගේ යාළුවා. අපි දකින්න පාසල තුල පන්ති කාමර තුල අපි දකින්නවා ළමයිව පාලනය කරන්නේ එයාගේ යාළුවා. ඔබට මං හිතන්නේ කාටවත් නැහැ කියන්න බෑ මං හිතන ඇදියට. එහෙම නෙවෙයි නම් පොඩි චැට් එකක් දාන්නවනේ එහෙම නැහැ කියලා කියන්නේ. ගොඩක් දරුවන්ව පාලනය කරන්නේ එයාගේ යාළුවා. මං හිතන්නේ කිසිම වෙනකොට එහෙම නැහැ කියලා චැට් කරන්න පුළුවන් කමක් සමහර දරුවන්ට ඇති. ගොඩක් දරුවන්ව පාලනය කරන්නේ එයාගේ යාළුවා. එහෙම නේ නිලුමින? එහෙම නැද්ද? හරි. අපි එහෙම නැහැ. හරි. නිලුමින කියන අපි එහෙම නැහැ කියලා. හැබැයි ගොඩක් දුරට වුණාට ඔයාලා ගොඩක් අය කියන්නේ අර යාළුවා කියන පදේ නටනවා කියන්නේ. යාළුව කියන පදේට නටන කෙනෙක්ගේ තේරුම යාළුවට කියන්නේ සහචරයනේ. එයා තමයි ඔබව පාලනය කරන්නේ. මම දැකන කොටත් ඇඟල එහෙම දේවල් එනවා. නේද? හරි. අම තාත්තා කියන දේ යාළුව කියන දේ තමයි අහන්නේ. හරි. අපිව පස්සේ කියනකම වැඩි විස්තර පස්සේ කියා දෙන්න. එනවා මතක තියාගන්න ඔය. වෙනේ නලේකක සෛලයට න්‍යෂ්ටියක් නෑ. හරි. රූප සටහනක් පිළින් ඇඳ ගන්න දරුවනේ පිටු අංක 9 හිස්තැන තුල රූප සටහන ඇඳ ගන්න. මම මේවා ඉලක්කම් අංක දාන්න ඒවට නම් ටිකම පස්සේ කියලා දෙන්න. ඉක්මනින් රූප සටහන ඇඳ ගන්න දල වශයෙන්. ඔබ හොඳින් අවබෝධ කරගන්න පෙනේන නල ඒකක සෛල වලට න්‍යෂ්ටියක් නැහැ කියන එක. හරි. අංක එක නම් කරගන්න අංක එක සහචර සෛලය. අංක දෙක න්‍යෂ්ටිය. අංක තුන පෙනේර නල ඒකක සෛල. පෙනේර නල ඒකක සෛල. සෙඩි හොදායි යනෝ. අංක එක සහචර සෛලය. අංක එක සහචර සෛලය. අංක දෙක න්‍යෂ්ටිය. අංක තුන පෙනේර නල ඒකක සෛලය. පෙනේර නල ඒකක සෛලය. අංක හතර පෙනේර ජිද්‍ර. ජිද්‍ර කියන්නේ සිදුරු කියන එකයි. අර මැද්දේ තියෙන සිදුරු වල කියන්නේ පෙනේර ජිද්‍ර කියලා. ඒ සිදුරු ඔස්සේ තමයි ආහාරය යන්නේ. පෙනේර ජිද්‍ර.
යන නිබන්ධන පිටුවන් කණාවේ ප්ලෝය පටකේ කෘත්‍ය ඒ කියන්නේ කාර්යය මොකක්ද ලියා ගන්න දරුවනේ කැට තලියා ගන්න ප්ලෝය පටකේ කෘත්‍ය යට තලියා ගන්න පාත්‍ර තුල නිපද වෙන ආහාර පාත්‍ර තුල නිපද වෙන ආහාර ශාක දේහය පුරා පරිවහනය කිරීම पात्र तुले निबदेवन आहार शाक देहे पुरा परिवहने किरी शाक देहे पुरा परिवहने किरी मैं पात्र तुले निबदेवन आहार संपूर्ण शाक देहे पुरा दरुवने परिवहने वेने मनोविधि हेते दे परिवहने वेने मनोविधि हेते दे परिवहने वेने सुक्रोस विधि हेते මේ ප්ලෝයම පටකේ ඔස්සේ මේ ප්ලෝයම පටකේ ඔස්සේ ආහාර පරිවහනය කරනවට අපි ලස්සන නමක් කියනවා දරුවනේ පරිසංක්‍රමණය කියලා. අපි මේකට කියන මොකක් කියලාද? පරිසංක්‍රමණය. හරිද? හරි. මේකට කියන්නේ පරිසම්. වරහන් ඇතුළේ කියන්නේ පරිසංක්‍රමණය කියලා. වරහන් ඇතුළේ කියන්නේ පරිසංක්‍රමණය. සෝ එකයි ටිකක් කියනවාද? पात्र तुले निबदेवन आहार शाक देहे पुरा परिवहने किरीम බාඩ වෙන්නේවත් ප්ලෝයම් පටකේ කාර්ය කුමක්ද කියලා ඔබ දෙන්න උන උත්තරය මොකද්ද පත්‍ර තුල නිපද වෙන ආහාර ශාක දේහ පුරා පරිවහනය කිරීම ශාක දේහ පුරා පරිවහනය කිරීම වරහන තුලියා ගන්න මේ ශාක දේහ පුරා ආහාර පරිවහනය කරනවට අපි කියන නම තමයි පරිසංක්‍රමණය වරහන තුල කියන්නේ පරිසංක්‍රමණය Thank you sir आहार परिवहन प्लोयम पटके आहार परिवहन वाने सुक्रोस लिसे आहार परिवहन वाने सुक्रोस लिसे आहार परिवहन वाने सुक्रोस लिसे ඔබ මේ පිළිබඳව දෙවෙනි පාඩමේදී සවිස්තරාත්මක ඉගෙන ගන්න. ඔබ මේ පිළිබඳව දෙවෙනි පාඩමේදී සවිස්තරාත්මකව ඉගෙන ගන්න. තේරුණාද? अब दीन प्रभा संश्लेषण प्रधान पाले ग्लूकोज प्रभा संश्लेषण प्रधान पाले ग्लूकोज ग्लूकोज फ्लोएम पटके परिवहन वाणे सुक्रोस हालिद प्रभा संश्लेषण प्रधान पाले ग्लूकोज पटे मेकिन प्रधान पले ग्लूकोज उनाट ए हेदन ग्लूकोज टिक फ्लोएम पटके ओस्से गमन कराने सुक्रोस विधियट ओबट मतकेयक तियेनवा नम् 10 वसरे पलेवेनि पाडम सुक्रोस तियेन्ने कोहेद कियन एक 10 वसरे पलेवेनि पाडमे दरुवन ओब इगेन गन्नवा सुक्रोस तियेन्ने कोहेद शाकवल फ्लोएमीय युषय किला इगेन गन्न ओबट मतकेयि अन्न सुक्रोस तीने कोहेद शाकवल प्लोयमीय पटके प्लोयमीय युषय तुले किला ओब इगेन गन्ने मेन्न मे हेतु निसा ओन्न ओब 10 इगेन गत्त विषय कारण अद तमयि वडा तुलिन तहवुरु करगन्न ओबे देन इगेन गन्नवा ओबट मतकयक नैत्ता पंति उनाट पस्से 10 वसरे पलेनि पाडम पेल्ला बलन्न मातृकाव डाइसेकराइड अने देन ओब इगेन गन्नवा सुक्रोस तीने कोहेद शाकवल प्लोयमीय युषय तुले तेरुनाद हरि होंदिन तेरुन गन्न හරි අපි යන 10 යන දරුවනේ 10 වෙනි පාඩම 10 10 ශ්‍රේණිය සටහන් ලියන පොත අතර ගන්න 10 ශ්‍රේණිය ප්‍රවේණි විද්‍යාව සටහන් ලියන පොත අතර ගන්න
ජීවිතය පාඩම හරි ඔබට මතකයි දරුවනේ ප්‍රවේණ විද්‍යාවේ පියා ප්‍රවේණ විද්‍යාවේ පියා බානක දඩුවක් මයික් එක ඔන් කරලා උත්තරයක් දෙන්න මට ග්‍රෙගර් මෙන්ඩල් හරි ප්‍රවේණ විද්‍යාවේ පියා ග්‍රෙගර් මෙන්ඩල් මම ඒක චැට් කරන්න කියන්නේ මොකද ටයිප් කරන ගමන් ගොඩක් වෙලා නිසා ඒ වගේම දරුවනේ මේ මෙන්ඩල් ග්‍රෙගර් මෙන්ඩල් තම පරීක්ෂණ සටහ කටයුතු සඳහා ගත ශාකේ නම කුමක්ද ඉක්මින් උත්තරයක් දෙන්න ජීවතුමා ශාකේ අන්න හරි ජීවතුමා ශාකේ තේරුණා නේද හරි පිසම් සටයිගෝ එතන මේ ග්‍රෙගර් මෙන්ඩල් ඉතාමත් හොඳ පරීක්ෂණයක් කරනා පරීක්ෂණ අවසානයේදී එයාට දෙවනි පරම්පරාවේදී ලැබුණා දෙවනි පරම්පරාවේදී එයාට ලැබුණු ශාක අතර අනුපාතය කීයද දරුවනේ දෙවනි පරම්පරාවේදී එයාට ලැබුණු ශාක අතර අනුපාතය 3ට 1යි අන්න හරි 3ට 1යි 3ට 1යි මං හිතන්නේ නිලමින අපි එතන නේද දරුවෝ නැත්තුවේ 3ට 1 ගත්ත නේද නිලමින ඔව් සර් හරි ඊටසේ අපි අර පනත් කොටුව කළාද මේ වෙන පනත් කොටුව කළාද අන්තිමට අන්තිමට කරේ මෙම සාධක නිරූපණය කිරීමේදී ප්‍රමුඛ සාධකයේ කැපිටල් ලකුණු කින්න නිලීන සාධකයේ සිම්බල් ලකුණු කින්න දක්වන ලබයි ඒක තමයි හරි එතකොට අර අපි කැපිටල් ටී සිම්පල් ටී කිය කිය ලියලාම මෙන්ඩල් මොකද කරේ කියන එක ඒ ටික ලියාගත්තේ නැද්ද කියන්නකෝ නෑ සර් අනනිවිනේ හරි එහෙනම් මතක තියාගන්න ප්‍රමුඛ සාධකේ ලියන්න ඕන කැපිටල් ලකුණකේ නිලීන සාධකේ සිම්පල් ලකුණු ඔබ දැන් ඔතන ලියාගත්තා ඔබ ලියාගත්ත දරුවනේ අර මෙන්න එක පරීක්ෂණේ ලියාගත්තනේ ඔබ මෙන්න එක පරීක්ෂණේ මං හිතන්නේ ඔබ දැන් ඔය ඔබ ඇත්තේ මෙන්න මෙතන මම හිතන හැටියට කුස වැඩි කිරීම මිති පහලට යටින් මෙහෙම දාගත්තා කුස කියලා මෙතන නේද මෙන්ඩල් සෝරි නිලමින මෙතන නේද ඔයාලා ඉන්නේ දැන් මේක ලියාගත්තනේ ඔව් සර් හරි මෙතන යාට මොකද ලියාගත්තේ නෑනේ ඊට පස්සේ ඊට පස්සේ F1 එක F1 වැඩි කිරීම F1 3ට එක ඒ ටිකක් ලියාගත්තා ඊට පස්සේ ඒ ටිකක් ලියාගත්තා මේ හරි 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 ඊට පස්සේ ඔබට මතක ඇති මම ඉස්සතේ කතා කළා පළවෙනි පරම්පරාවේදී ඉස්මතු වන ලක්ෂණ වලට කියනවා ප්‍රමුඛ ලක්ෂණය පළවෙනි පරම්පරාවේදී යටපත් වන ලක්ෂණ වලට කියනවා නිලීන ලක්ෂණ ඒ වගේම මෙන්ඩල් කියනවා යම් ලක්ෂණයක් තීරණය කරන්න සාධක ටිකක් ඕන එහෙනම් දරුවනේ මෙන්ඩල් දාපු ප්‍රමුඛ ලක්ෂණය තමයි උස මෙන්ඩල් ගත්ත ප්‍රමුඛ ලක්ෂණය තමයි උස මොකද යන්නේ පළවෙනි පරම්පරාවේ ඉස්මතු වෙන්නේ හොඳින් බලන්න පළවෙනි පරම්පරාවේදී ඉස්මතු උනේ උස එහෙනම් මෙන්ඩල්ගේ ප්‍රමුඛ ලක්ෂණය වෙන්නේ උස මෙන්ඩල්ගේ පරීක්ෂණය අනුව පළවෙනි පරම්පරාවේදී යටපත් උනේ මිති එහෙනම් දරුවනේ නිලීන ලක්ෂණය වෙන්නේ මොකද්ද මිති ඊට පස්සේ වෙන්නේ මොකද්ද දැන් මෙන්ඩල් කියනවා මේ කිසියම් ජීවියෙකුගේ ලක්ෂණයක් තීරණය කරන්න සාධක දෙකක් ඕන සාධක දෙකක් ඒ වගේම මෙන්ඩල් කියනවා ප්‍රමුඛ ලක්ෂණය සඳහා කැපිටල් ලකුණක් ගන්නලු නිලීන ලක්ෂණය සඳහා සිම්පල් ලකුණක් ගන්න එහෙනම් දරුවනේ මේ උස කියන එක මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට කැපිටල් ටී කැපිටල් ටී ඇයි මෙන්ඩල් කියනවා යම් ලක්ෂණයක් තීරණය කරන්න සාධක දෙකක් එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු දෙකක් ඕන කියලා. ඔන්න ඉංග්‍රීසි අකුරු දෙකක් ලිව්වා. ඒ වගේම ප්‍රමුඛ නම් කැපිටල් අකුරක් ලියන්නලු නිලීන නම් එමාපුරෙම සිම්පල් අකුරු භාවිතා කරලා. නිලීන නම් අපි අර ප්‍රමුඛ ලක්ෂණයට ගත්ත ඉංග්‍රීසි අකුරේ සිම්පල් අකුරු තමයි නිලීන නම් ලියන්නේ. එහෙනම් මට පොඩි චැට් එකක් දාන්නකෝ. මිටි කියන්නේ නිලීනයි එහෙනම් ඒක අපි කොහොමද සංකේත වලින් දක්වන්නේ කියලා පොඩි චැට් එකක් දාන්න මිටි කියන නිලීන ලක්ෂණ අපි සංකේත වලින් කොහොමද දක්වන්නේ දන්නවද පොඩි චැට් එකක් දාන්න හරි ශාක්‍ය ඉක්මින් චැට් කරන සෙනේක හරි නිලමින හොඳයි තශිනි හොඳයි හරි සකුන්ත හරි තිලින හරි හරි එහෙනම් දරුනේ මොකක්ද අන්න අපි ලියන්න පුළුවන් කොහමද සිම්පල් ටී කියලා ලියන්නකෝ සිම්පල් ටී ඔබට වෙනවා පළවෙනි එකේම ඥාන දෙක සමානයි පළවෙනි දෙකේ ඉංග්‍රීසි අකුරු දෙක සමානයි දෙවෙනි එකෙත් ඉංග්‍රීසි අකුරු දෙක සමානයි දරුනේ සමාන නම් අපි කියන්නේ සම කියලාද විෂම කියලාද
සමයුග්මකද විෂමයුග්මකද උත්තර එකද දෙකද සැට් එකක් දාන්න ඔය සාධක දෙකම සමාන නිසා අපිට කියන්න පුළුවන් සමයුග්මක කියලාද විෂමයුග්මක කියලාද අන්න අපිට කියන්න පුළුවන් මොකද්ද දෙන්නම සමයුග්මක හරි ඉතින් ඔයක ලියා ගන්න දරුවනේ උස කියලා ලියන්නේ කැපිටල් ටී කැපිටල් ටී මිටි කියලා ලියන්නේ සිම්පල් ටී उसे कैपिटल टी सिंपल टी इसलिए संग्रहण दालनी अन्न इसलिए संग्रहण दालनी अन्न सामयुग्मक वेगीला मैं भी तीहते लिया ला देन्ना इसलिए हम संग्रहण दालनी अन्न सामयुग्मक हाँ दारुण है मैंने मेहम उससे ही कुत्ती है ना उससे साना मैंने मेहम एक कुत्ता अपने काटते हैं कि मैंने मिया दारुण है मैंने मैं अवस्था वाता अपने गाने उससे विधि है बालानों को इतना तीन वां कैपिटल टी या पूरा कैपिटल टी ना या प्रमुखाई सिंपल टी ना या नीली ना ही अपने सामाने මුලින්ම තියෙන ඉංග්‍රීසි අකුර එක තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මොකද ඔබ දැක්කා මෙන්ඩල්ට ලැබුණේ එක්ක උස ශාක නැත්තම් මිටි ශාක. අතරමැදියව ලැබුණේ නැහැනේ. එහෙම නිසා මතක තියාගන්න මේ කැපිටල් ටී සිම්පල් ටී තිබුණොත් ඒකත් අපි ගන්නෙ උස විදිහට. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඒක අපි කියනවා දරුවනේ උස සඳහා සමයුග්මකද විෂමයුග්මකද? එකද දෙකද? එක මිනිත්තුරක් චැට් කරන්න. මේ කැපිටල් ටී සිම්පල් ටී කියන්නේ උස සඳහා සමයුග්මකද විෂමයුග්මකද අන්න සිළුම ආය උත්තරයක් කම උත්තරයක් චැට් කරනවා දරුවනේ ඒ සිළුම දෙනා එකම උත්තර චැට් කරද්දී හොඳයි ඉක්මනින් පාඩම යන්න පුළුවන් නේද එකම උත්තර සිළුම දෙනා චැට් කරනවා මොකක් කියලාද විෂමයුග්මක කියලා අපි ලයික ලියා ගන්න එන උස කියලා ලියලා ඉස්සරහ පිටක් ගහලා ලියන්නේ කැපිටල් ටී සිම්පල් ටී රතු පාටින් ලියපක ලියා ගන්න අලියාගෙන ඉස්සරහ තව පොඩි ඉඩක් ගහලියන්න ඉස්සරහ තව පොඩි ඉඩක් ගහලියන්න නැත්නම් ඉතලයක් දාලා හලිය ලියන්න උස සඳහා විෂම යුක්මක දැන් උස සඳහා විෂම යුග්මක කියලා. හරිද? හරි. ඔන්න එහෙනම් මෙන්ඩල් කරපු වැඩේ අපි දැන් සංකේත වලින් පෙන්වන්න හදනවා දරුවනේ. මෙන්ඩල් කරපු වැඩේ මම දැන් සංකේත වලින් පෙන්වන්න හදනවා. ඔන්න බලන්න. මෙන්ඩල් මුලින්ම ගත්තේ කොහොමද? ඔබ දැන් අර සිංගල ලියාගත් එකට යන්න ඕන. සිංගල ලියාගත් එකත් පොඩ්ඩක් බලන්න දැන් මේකම ලියන ගමන්. ආ. මෙන්ඩල් මුලින්ම ගත්තේ නුමුහුම් उस शाके आई नुमुहुम मिट शाके आई नुमुहुम क्या ने किसी में विनात लक्षण एक मिश्रला ने किसी में विनात लक्षण मिश्रला ने इन्हें नुमुहुम उस शाके आ गता अन्य आगे नुमुहुम उस शाके दार उन्हें माल लिए ना कैपिटल टी किया हरे दे वो तो उसे क्या ने प्रमुख आई प्रमुख का नाम बाम बाम माता कती आगे ने मेवना नाम तेरे का नाम निपादार बोली प्रमुख का नाम अनिवार्य कैपिटल लापुरा ඒ වගේම මොකක් හරි ලක්ෂණයක් ඕනෑම ලක්ෂණයක් තීරණය කරන්න වැදගත් වෙනවා සාධක දෙකක් ඔබ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අකුරු දෙකක් ලිවිය යුතුමයි අන්න ඒ නිසා ඔබ ලියනවා කැපිටල් ටී කියලා ඔන්න උස ශාක අන්න යාව මුහුම් කරනවා යාව ප්‍රජනනයට ලක් කරනවා මිටි ශාකයක් එක්ක එහෙනම් මිටි ශාකය සිම්පල් ටී හරිද දැන් ඔන්න උසයි මිටි ශාක දෙකක් තියෙනවා දැන් මේ උසයි මිටි ශාක දෙක ඔන්න දැන් මෑමල් හදනවා මේ මල් හදනවා ඊට පස්සේ මේ ශාක දෙක දැන් ප්‍රජනනය කරන්න ඕන දැන් මේ ශාක දෙක ප්‍රජනනය කරන්න දැන් මේ ශාක දෙක ප්‍රජනනය කරන්න නම් මේවා මේගොල්ල මොනවද හදන්න ඕන පොඩි උත්තර චැට් කරන්න ඕන දැන් මේ උස සහ මිටි කියන ශාක දෙක ප්‍රජනනය කරන්න යන්නේ මේ ශාක දෙක ප්‍රජනනය කරන්න නම් මේ ශාක මොනවද හදන්න ඕන දැන් මෙයාලා ලිංගික ප්‍රජනනය කරන්න හදන්නේ ශාක ලිංගික ප්‍රජනනය කරන්න නම් මොනවද හදන්න ඕන පොඩි උත්තර චැට් කරන්න බලන්න पोदुए कीन वचने मट होना पोदुए कीन वचने मनवादे
දරුවනේ මේගොල්ලෝ අන්න හරි හොඳයි හොඳ උත්තරයක් ආවා තිරිණිගේ හොඳ උත්තරයක් ආවා මේගොල්ලෝ හදන්නව දරුවනේ මොනවද චන්මාණු හදන්නෝ මේ උස සහ මිති ශාකය හදන්නුන ජන්මාණු ශාක මොනවද ජන්මාණු විදියට හදන්නේ අන්න ශාක හදනවා ජන්මාණු විදියට පරාග සහ ඩිම්බ මේගොල්ලෝ හදනවා දැන් පරාග සහ ඩිම්බ එහෙනම් දරුවනේ ඔන්න මේගොල්ලෝ හදනවා ජන්මාණු දැන් හිතන්නකො මෙයා හදනවා පරාග මෙයා හදනවා පරාග මොන මෙයා හදන්නේ එකම එක පරාග වර්ගයයි මොකක්ද මේ පරාග වර්ගය අපි ලියනවා කැපිටල් T කියලා උස ශාකයේ හදනවා පරාග එහෙනම් මිටි ශාකයේ මොනවද හදන්න ඕන පොඩි උත්තරය චෙක් කරන්න බලන්න උස ශාකයේ පරාග හදනවා නම් මිටි ශාකයේ මොනවද හදන්න ඕන කියලා පොඩි උත්තරය චෙක් කරන්න හරි ඔව් සිම්පල් T බව ඇත්ත සිම්පල් T බව ඇත්ත මට ඒක සිංහලෙන් ඒවන්නේ මොකද්ද කියලා ඒක අපි ඒවට මොනවා කියලාද කියන්නේ කියලා ඒවන්නේ මට අන්න සිනේක හරි උත්තරේ රශිනි හරි අන්න එන දරුවනේ උස ශාකය පරාග හදනවා නම් මිටි ශාකය හදන්නේ ඩිම්බ කවුරු හරි කෙනෙක් කියනවා කවුරු හරි දරුවෙක් කියනවා උස ශාක හදනවා ඩිම්බ කියලා උස ශාක ඩිම්බ හදනවා නම් අන්න මිටි ශාකය හදනවා මොනවාද පරාග හරි එහෙනම් දරුවනේ මෙයා පරාගයක් හදනවා මෙයා හදනවා පරාගයක් මොකක් කියලාද එයා හදනවා පරාගයක් සිම්පල් ටී කියලා ඔන්න ජන්මා දැන් මේ ඩිම්බය සහ පරාගයකට එකතු වී ඔය ඩිම්බ සහ පරාග දරුවනේකට එකතු වෙනවට අපි කියන නමක් මොකක් කියලාද සංසේචනය කියලා මේ ඩිම්බ සහ පරාග එකතු වෙනවා අපි ඔකට කියන සංසේචනය කියලා එහෙනම් දැන් මේ දෙක එකතු වෙලා මේ දෙක එකතු වෙලා දරුවනේ සංසේචන වෙලා හැදෙන අලුත් එකක් කවුද කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T මට කියන්නේ මෙයා උසද මිටිද කියලා ඔය කැපිටල් T සිම්පල් T කියන එකන උසද මිටිද ඉක්මනට පොඩි උත්තර චැට් කරන්න හරි සීලම ධර්මයක මුත්‍රා කියනවා මෙයා උසයි හැබැයි මෙයා හොඳටම දැන උසසනා විෂම ඉක්මකයි ඈ ඒවව මතක තබා ගන්න ඕන හරි ලියා ගන්න ඉක්මනින් ධර්මනේ ඔක හොඳට ඉඩ ඇදුව ලියා ගන්න තව මේක පල්ලෙහාට යනවා හොඳට ඉඩ ඇදුව ලියා ගන්න තව මේක පහළට යනවා කියලා මතක තියා ගන්න ඉක්මකල ලියා ගන්න වැඩි වෙලා ගන්න එපා प्रश्न तीन काट हरी 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 दे मित्र लिया गान दारू ने मित्र लिया गान ने मित्र मम्मी रतु पाटी रख गहन देना मम्मी रतु पाटी इधर गहन देने लिया गान जान मान के ला මම රතු පාටින් ඉර ගහව තැන ලියාගෙන ජන්මාණු මම කොළ පාටින් ඊතලයේ ගහන තැන ලියාගන්න මෙතන ලියාගන්න F1 පරම්පරාව F1 පරම්පරාව මාත් එක්ක ඉක්මනින් පිළිවෙල වැඩටි කරගෙන යන්න F1 පරම්පරාව එහෙම නැත්නම් F1 පරම්පරාව එහෙම නැත්නම් ඕක තවත් තේරෙන්නේ නැත්නම් ලියන්න පළමු පරම්පරාව F1 පරම්පරාව එහෙම නැත්නම් F1 පරම්පරාව එහෙම නැත්නම් පළමු පරම්පරාව හරි ඔන්න දැන් අපි මෙන්ඩල් කරපු පරීක්ෂණය මැද ඉන්නේ දැන් ඈ මේ මේකත් එක්ක අර ඔබ සිංහල ලියාගත් එකත් 1 2 1 2 2 මේකට පැරලල යන්න ඕන දරුවනේ මම මේක ලියනවත් එක්කම ඔබ සිංහල ලියලා තියෙන එකටත් ඔබේ දැස් යොමු කරන්න ඕන ඔන්න මං යනවා දැන් ඊළඟ ටිකට දරුවනේ අපි දැන් ඊළඟ ටිකට යා දරුවනේ මෙන්ඩල් මොකද ඊට පස්සේ කළේ
තියෙන ශාක දෙකක් මුහුම් කරනවා. දැන් යා F1 එකේ තියෙන ශාක දෙක කරාගෙන. දැන් ඔබ ලියාගෙන තියෙනවා F1 වල ඉන්න ශාක F1 ගේ මොකක්ද අරුනේ කොහොමද සාධක දෙක තියෙන්නේ? F1 ගේ සාධක දෙක තියෙන්නේ කොහොමද? capital T simple T. අනිත් F1 ඉන්නේ කොහොමද? එයා ඉන්නේ capital T simple T. හරිද? මං හිතන්නේ කිසිම ගේම ගැටලුවක් ඇති කියලා. අපි කරේ අර F1 වල තියෙන උස ශාක දෙකක් දැන් මුහුම් කරනවා. අන්න දරුවනේ බලා ගන්න දැන් මොකද වෙන්නේ? මෙයා හදනවා දැන් ජන්මාලු දෙකක්. ඇයි මෙයාගෙන් දැන් ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවනේ. ඒ ඉංග්‍රීසි වෙනස් ඉංග්‍රීසි අකුරු දෙකක් නේ. ඒ වෙනත් ඉංග්‍රීසි අකුරු දෙකට හරියන්නේ මෙයා ජන්මාලු වර්ග දෙකක් හදනවා. එකක් හදනවා කැපිටල් T, අනික හදනවා සිම්පල් T. හිතන්න මේ තියෙන පරාග කියලා. මේ තියෙන පරාග. එහෙනම් මෙයා ඩිම්බත් හදනවා දෙකක් වර්ග දෙකක්. ඩිම්බත් වර්ග දෙකක් හදනවා කැපිටල් T සහ සිම්පල් T කියලා. එකෙන් දරුවනේ හිතන්නකෝ මෙහෙම දෙයක්. එතකොට මම මෙන්න මෙහෙම හිතන්න. මම මේ කොළ පාටින් ලකුණු දෙක ගන්න ටික මම ගන්නවා පරාග කියලා. මේව තමයි පරාග. එතකොට හිතන්න මෙයා පරාග 100ක් හදනවා කියලා. මේ ශාකය පරාග 100ක් හැදුවොත් ඒ පරාග 100 ඇතුළත කැපිටල් T අඩංගු පරාගයක් තියෙනවා සිම්පල් T අඩංගු පරාගයක් තියෙනවා. එක්ක සන්න සමාන වෙනත් පුළුවන් නැත්නම් වෙනස් වෙනත් පුළුවන් ආ. එන අවබෝධ කරගන්න මෙයා පරාග 100ක් හැදුවොත් පරාග 100ක් හැදුවොත් ඒ පරාග 100 ඇතුලේ කැපිටල් T කියන පරාග වර්ගයක් තියෙනවා සිම්පල් T කියන පරාග වර්ගයක් තියෙන කෙනෙක් හොඳින් මතක තියාගන්න. මං ගන්නවා එහා පැත්තේ ශාකය ගැන හිතන්නකෝ. මම මේ කළු පාටින් ඊතලයක් දාන්නේ. මේ ශාකය ගත්තොත් එයා හදන්නේ ඩිම්බ. එතකොට එයාගෙත් තියෙනවා ඩිම්බ වර්ග දෙකක් තියෙනවා. කැපිටල් T කියන ඩිම්බ වර්ගයකුත් තියෙනවා සිම්පල් T කියන ඩිම්බ වර්ගයකුත් තියෙනවා. දැන් මේව පරාගණය වෙලා මේව සංසේෂණ වෙනවනේ. ඔබ දන්නවා පරාගයයි ඩිම්බයයි එකට ගොතුනොත් තමයි සංසේෂණයක් වෙලා නව ජීවියෙක් බිහිවෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ දරුවනේ. අපි දන්නේ නැහැ කැපිටල් T කියන පරාගයත් එක්ක එහා පැත්තේ ඉන්න මොන ඩිම්බේ එකතු වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි හිතනවා මෙහෙම එකතු වෙයි කියලා. නේ? නේ කැපිටල් T කියන පරාගයට එහා පැත්තෙන් එකතු වෙන්න පුළුවන් ඩිම්බ වර්ග කීයක් තියෙනවද? පොඩි උත්තරයක් චෙක් කරන්න බලන්න. කැපිටල් T කියන පරාගයට එහා පැත්තෙන් එකතු වෙන්න පුළුවන් ඩිම්බ වර්ග කීයක් තියෙනවද කියලා මට උත්තරයක් චෙක් කරන්න. ඩිම්බ වර්ග කීයක් තියෙනවද? හරි. ගොඩක් අය හොඳින් පාඩම තේරුම් ගන්න තියෙනවා. ඩිම්බ වර්ග තියෙනවා කීයද දරුවනේ? ඔව් අනිත් අය ඉක්මනින් ඉවරයි. මම මොකද ඒගොල්ලන්ගේ උත්තරය අනුව තමයි හරි. ඩිම්බ වර්ග තියෙනවා දෙකක්. වර්ග දෙකක් තියෙනවා. අපි දන්නේ කාත් එක එකතු වෙයිද කියලා. සිම්පල් T කියන පරාගයත් එක්ක එකතු වෙන්න පුළුවන් එහා පැත්තේ ඩිම්බ වර්ග කීයක් තියෙනවා? ඒකත් උත්තරය චෙක් කරන්න. සිම්පල් T කියන පරාගයත් එක්ක එකතු වෙන්න පුළුවන් ඩිම්බ වර්ග කීයක් එහා පැත්තේ තියෙනවද? අන්න හරි. ගොඩක් අය හොඳින් තේරුම් ගන්න තියෙනවා. කෝත් අශිනිත් හරි උත්තර හොඳයි දරු. ශාක්‍ය හරි. හරි. එහෙනම් ඒ පැත්තේ දෙකක් තියෙනවා. අපි දැන් කරන්න යන්නේ මොකද්ද? මේ පරාග සහ ඩිම්බ එකතු කරන්නයි යන්නේ. දැන් මොකද්ද කරන්නේ? පරාග සහ ඩිම්බ එකතු කරනවා. අර උස ශාක දෙක හදපු පරාග සහ ඩිම්බ එකතු කරනවා. ඔන්න බලන්න දැන් එකතු වෙන හැටි. දරුනේ මෙතනින් පහළමට ඉඳ නැති නිසා මෙතනින් පහළමට ඉඳ නැති නිසා මම මේ ජන්මාවු ටික නැවත සැරයක් ගන්න උඩට. ඔයාලා ආයෙව ලියන්න එපා. ඔබ නැවත ඒවා ලියන්න යන්න එපා. මට එතන ඉඳ නැති නිසා මම මෙතනින් ගන්න උඩට. එහෙනම් මොනවද හරි ජන්මාවුද? කැපිටල් T කියලා පරාගයක් තියෙනවා. සිම්පල් T කියලා පරාගයක් තියෙනවා. අනිත් පැත්තේ මොනවද තියෙන්නේ? කැපිටල් T කියලා ඩිම්බයක් තියෙනවා. සිම්පල් T කියලා ඩිම්බයක් ඔන්න දැන් හොඳින් බලා ගන්නවා එකතු කරන හැටි. මෙන්න මේවා තමයි ගොඩක් දරුවෝ වරද්ද ගන්න. හොඳ බලන්න.
මේ පැත්තේ තියෙන මේ කැපිටල් T කියන පරාගය මේ පැත්තේ තියෙන කැපිටල් T කියන ඩිම්බයත් එක්ක එකතු වෙනවා. ගැටලුවක් නැහැනේ. කැපිටල් T කියන පරාගය යහපැත්තේ කැපිටල් T ඩිම්බයත් එක්ක එකතු වෙනවා. එදමෙ දරුවනේ මොකක්ද හැදෙන්නේ? ඔන්න දැන් ඔබට පේනවා ඔන්න ඉංග්‍රීසි අකුරු දැන් ඔබ එකතු කරන්න. ඔබ දැන් ඉංග්‍රීසි අකුරු එකතු කරන්න ඕන. අන්න මෙතන හැදෙනවා එනවා කැපිටල් T හැදෙනවා. ඊට පස්සේ බලන්නකෝ මෙතන මම මේ රතු පාටින් ඇඳලා තියෙන කැපිටල් T කියන පරාගය රතු පාටින් ඇඳලා තියෙන කැපිටල් T කියන පරාගය එකතු වෙනවා අනිත් පැත්තේ තියෙන සිම්පල් T කියන පරාගයත් එක්ක හරිද කැපිටල් T කියන පරාගය අනිත් පැත්තේ තියෙන සිම්පල් T කියන පරාගයත් එක්ක එකතු වෙනවා අන්න එකතු වෙලා හදනවා මොකද්ද අන්න තව ජීවියෙක් හැදෙනවා කැපිටල් T සිම්පල් T කියලා මට කියන්න දැන් මං ඔය රතු පාටින් ඇඳලා තියෙන කැපිටල් T කියන පරාගයට එහා පැත්තෙන් එකතු වෙන්න පුළුවන් තවත් ඩිම්බ ඉතුරු වෙලා තියෙනවද පොඩි උත්තර චෙක් කරන්න හොඳින් ප්‍රශ්නේ තේරුම් ගන්න මම මේ පැත්තේ ඇඳලා තියෙන කැපිටල් T කියලා පෙන්වලා තියෙන පරාගයට එහා පැත්තේ එකතු වෙන්න පුළුවන් තවත් ඩිම්බ වර්ග තියෙනවාද තියෙනවා ඔව් කියලා දාන්න නැත්නම් නැහැ කියලා තැච් කරන්න හරි තාෂණ ඉක්මනින් හොඳින් තේරුම් ගත්තා අනේ දරුවනේ තවත් ඒව නැහැ වෙන ඒව නැහැ නේද දැන් එන මේක එකතු වෙලා ඉවරයි එහෙනම් අපි දැන් ඒක ඉවරයි ආ ඔන්න බලන්න අඳින හැටි මම දැන් ඔබට ඊට පස්සේ කියනකොට අඳිනකොට ප්ලස්සනේ පැහැදිලිව අඳින්න ඕනේ දැන් ඔන්න මෙයා දෙක මේක එකතු වෙලා ඉවරයි ඉස්සෙල්ලාම එක්කෙනෙක්ව එහා පැත්තේ ඉන්න දෙන්න එක්කම එකතු කරලා ඉවර කරා. ඒක තමයි පහසු ක්‍රමය. හරිද? එක්කෙනෙක්ව එහා පැත්තේ ඉන්න දෙන්න එක්කම එකතු කරලා ඉවර කරන්න. දැන් පහසුයි ඔබට. දැන් ඔබ යන්නේ ඊළඟයකට. දැන් ඔබ යන්නේ ඊළඟයකට. මම ඒක වෙන පාඩකින් පෙන්වන්න කරන්නම් දරුවනේ. ඒක මම වෙන පාඩකින් පෙන්වන්න කරන්නම්. ඔන්න බලන්න. සිම්පල් T කියන පරාගය එකතු වෙනවා මේ පැත්තේ තියෙන කැපිටල් T කියන ජන්මාණුවත් එක්ක. අන්න එකතු වෙලා හැදෙනවා capital T simple T හරිනේ ඊට පස්සේ මේ රතු පාටින් ඇඳලා තියෙන simple T කියන පරාගය එකතු වෙනවා එහා පැත්තේ තියෙන simple T කියන ඩිම්බයත් එක්ක එකතු වුණාට පස්සේ මෙන්න තත්ත්වය දවඩ වෙන ඇති වර්ග හතරක් අපිට දස් වර්ග හතරක් ලැබිලා තියෙනවා පළවෙනි එක උසයි පළවෙනි එක උසයි දෙවෙනි එකත් උසයි තුන්වෙනි එකත් උසයි හතරවෙනි එක මිදි එහෙනම් අපිට පේනවා ඇති බලන්න අපිට පේනවා ඇති පළවෙනි වර්ග තුනම උසයි මේ පළවෙනි වර්ග තුනම උසයි අන්තිම එකේනා මිදි උස තුනක් හම් වෙනකොට අපිට හම් වෙන්නේ මිදි එකයි අනුපාතය කීයද 3ට 1යි ඕක තමයි දරුවනේ මෙන්ඩල් පරීක්ෂණාත්මකව අපිට පෙන්නපු දෙයි. මෙන්ඩල් කරපු වැඩේ ඔන්න අපි දරුවනේ දැන් කොහමද සංකේතානුකූලව ලියලා පෙන්නුවා. අපි දැන් සංකේත වලින් ලියලා පෙන්නුවා. තේරුණාද? හරි ඉක්මනින් දාගන්න. ඉක්මනින් දාගන්න. පුළුවන් නම් අර මේ පාට පෑන් තිනුනනම් එක එකඩි එක පරාගයක් එහා පැත්තේ ඉන්න ඩිම්බ දෙකත් එක්ක එකතු වෙන එක එක පාටකින් ඇඳ ගන්න. අනිත් පරාගයේ අනිත් ඩිම්බ දෙකත් එක්ක එකතු වෙන එක තවත් පාටකින් ඇඳ ගන්න. එතකොට අපිට පහසුයි මං හිතන්නේ එතකොට වැරදි කියලා. සා පොඩක් පැහැදිලි වෙන ආකාරයට ඇඳ ගන්න. පැහැදිලි වෙන ආකාරයට ඇඳ ගන්න. පැහැදිලි වන ආකාරයට හොඳින් ඇඳගන්න මේ හරිය තමයි ටිකක් අමාරු හරිය ඊට පස්සේ විෂය කරුණු ටික තේරෙද ලේසි මේ හරිය තේරුම් ගත්තට පස්සේ
හරිද හරි පළවෙනි තුන්දෙනා යටින් සංගලවනක් දාලා ලියන්න උස කියලා පළවෙනි තුන්දෙනා යටින් යටින් සංගලවනක් දාලා ලියන්න උස අන්තිම එකනා යටින් ලියන්න මිටි කියලා මිටි හරිද ඊට පස්සේ උස තුන්දෙනා යටින් ලියන්න තුන මිටි එකනා යටින් ලියන්න එක අන්න ඔබට පැහැදිලි තුනට එකයි අනුපාතය අනුපාතය පැහැදිලි අනුපාතය තුනට එකයි අනුපාතය තුනට එකයි හරිද හරි ඊට පස්සේ දරුවනේ ඊළඟට මම මේ කහපාටින් ඊතලේ දාන තැන ලියා ගන්න ජන්මාණු කියලා කහපාටින් ඊතලේ දාන තැන ලියා ගන්න ජන්මාණු කියලා ඊට පස්සේ මම මේ රතු පාටින් ඊතලේ දාන තැන යටින් ලියා ගන්න F2 පරම්පරාව රතු පාටින් ඊතලේ දාපු තැන ලියා ගන්න F2 පරම්පරාව එහෙම නැත්නම් F2 පරම්පරාව එහෙම නැත්නම් දෙවන පරම්පරාව දෙවන පරම්පරාව देवन परंपरावेदी जीविंगे तत्व मेन मे देवन परंपरा मम्मी रतुपाटी मम्मी रतुपाटी को देवन परंपरा देवन परंपराव दि जीविंगे तीन साधक होयागा्रमे को मे विधि इन मे विधि ඉරි ගගහ එකතු කරන්නේ නැතුව දෙවන පරම්පරාවෙදි ජීවීන්ගේ තියෙන සාධක කොහොමද එන්නේ කියන එක පහසුවෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙන දරුවනි මේ සඳහා ක්‍රමයක් මුලින්ම අපිට හොයලා දෙනවා එක්තරා විද්‍යාඥයෙක් මේ පාඩමේදී ඔබට ඉගෙන ගන්න තියෙන විද්‍යාඥ පස් දෙනෙක් දැන් ඔබ ඉගෙන ගත්ත ග්‍රෙගර් මෙන්ඩල් විතරයි මේන දරුවනි ඊළඟ විද්‍යාඥ ඔබ ඉගෙන ගන්න අපි එයාට කියනවා හොඳ ලස්සන නමක් ඔයාලට උනත් නම දාගන්න පුළුවන් පානක් කියලා පලට් කියන විද්‍යාඥය මේ දෙවෙනි පරම්පරාවේදී ජීවීන්ගේ තත්ත්වය හොයාගන්න පහසු ක්‍රමයක් අපිට හොයලා දෙනවා. අපි ඒකට කියනවා පනට් කොටුව කියලා. මොකක් කියලාද කියන්නේ? පනට් කොටුව. පනට් කියන විද්‍යාඥය. ලස්සනමක් නේද? හරි. ලියාගන්න ඊළඟ තරුවක් දාලා ඊළඟ තරු සල්පුණක් දාලා ලියන්න දරුවනේ. ඊළඟ තරු සල්පුණක් දාලා ලියන්න F2 පරම්පරාව ඇතිවන ආකාරය F2 පරම්පරාව ඇතිවන ආකාරය F2 පරම්පරාව ඇතිවන ආකාරය පනට් කොටුවක් මගින් පනට් කොටුවක් මගින් පහත පරිදි සිදු කළ හැක පහත පරිදි සිදු කළ හැක පනට් කොටුවක් මගින් පහත පරිදි සිදු කළ හැක පනත් කොටුවක් මගින් පහත පරිදි සිදු කළ හැක. හරි. දරුණේ මේ වගේ කොටුවක් එනගණ ඉක්මන් කළා. මේ වගේ කොටුවක් එනගණ ඉක්මනින් ඔය කොටුවක් එනගන්න. ගණන්
पराग सह डिंब पराग सह डिंब हरिद दरुणे अभी पराग वर्ण पुंजा अभी भाविताक विशेषित संकेत मिन्न मे विधीट मेकतम पिरी पुंजान भाविताक विशेषित संकेत जाया जन्मानु देखिए सदा भाविता का ना विशेषित संकेत एक मिन्न में विधि है हरित पिनमी किन्हें का पेन्ना ने भाविता के लेते मांगो कालुपाहती ने लेते संकेत है गहनु ने तें जाया जन्मानु किन्हें का पेन्ना ने भाविता का ना यात्रिन तीन संकेत है हरित पुंजन्मानु ने पराग जाया जन्मानु ने डिंब दोनों समाहर कैंपस के मूल मकान इधर ने कैंपस वाले दौरे का लेते मिन्न में संकेत कैंपस वशूम दिन गहदी मेन मे संकेत कैंपस के मुलम दस अल हॉल मांगी अभी संपूर्ण अफ्शट गेहनुस पिमिकल गहलने वशूम गहलती गेहनुस मेल पी मेल मे संकेत गहलती अभी संकेत कलपाड़ी पिमी पुंजन कतुपाड़ी गेहनु जाया जन्म ऐना मित्र दें तीन ना वाह उन्हें तो मम्मी के तो मित्र इतने मित्र तीन मानो उतने जाया जान मानो तो बहुत मित्र तीन ना मानो आते अन्य मित्र तीन ना पुंजान मान इतने करने हैं पुंजान मान लिया इधर बालान ने मैं जाया जान मानो डिंबो वार का देखा ही नहीं तो इधर नहीं था मुना धर पे डिंबो वार का देखा कैपिटल टी किला डिंबिया क्या दुआ सिंपल टी किला डिंबिया क्या दुआ वो बारे लिया गाते कमाई मित्र ने अवसर मम्मी साक्षा करा कैपिटल टी क्लास डिम भी है सिंपल टी क्लास डिम भी है पराग वर्ग की व्याख्या दुआ दे पराग वर्ग की व्याख्या दुआ दे पराग वर्ग एम ने तम पुंजन मान वर्ग है दुआ एक रंग दिखाए कैपिटल टी सिंपल टी क्लास दें हर दे दें दिन आप इमेज को तो करना दारुने दें मैं आप ये को तो करना इतना तो मात्र के लिए आगाने मामे उड़ीन लीला तीने डिम्बर उड़ती है ना डिम्बर मैं पैदते तीने मनवादे ए पैदते तीने पाराग है ඒ පැත්තේ තියෙන පරාග. ඔන්න බලන්න දැන් මේවා අපි එකතු කරනවා දරුවනේ. දැන් මේවා අපි එකතු කරනවා. අපි දැන් මේවා එකතු කරනවා. ඔන්න බලන්න එකතු කරන්නේ කොහොමද කියලා. හරි. මේ පළවෙනි කොටු දෙක තියෙනවානේ. පළවෙනි කොටු දෙක මෙන්න මේ කොටු දෙක. ඒ දෙක එකතු කරලා මෙන්න මේ කොටුවි ලියනවා. කැපිටල් ටී කැපිටල් ටී. හරිද? ඊළඟට ඊළඟට එකතු කරනවා. ඔන්න පළවෙනි කොටු දෙක ඉන්නේ කැපිටල් ටී දෙවෙනි කොටුව. මම මේ අංක දෙක කියලා දාන කොටුවට मम्मी अंक देख तील दान एंड इंग्लिश मनवाद पुट उत्तर चट कर अंक देख कि इंग्लिश मनवाद उत्तर चट कर अंक देख कि कैपिटल टी कैपिटल टी सिंपल टी अंक देख कटोना कैपिटल टी सिंपल टी कैपिटल टी सिंपल टी तमें अंक देख कीन को एनो अंक तुन को एनो ना एक चट कर अंक तुन को एनो ना अंक तुन को अंक तुन को एनो चट कर अंक तुन को हरी शीर मुझे ना तुम चट कर अंक तुन को एनो नमकना धरने शकुंत सामान्य मुलि मुलि अंदर कैपिटल लकड़ शकुंता मुलि मुलिया कैपिटल टी कैपिटल अकड़ा सामान्य मुलि मुलिया पास सिंपल अकड़ लिवे एक नीति अदरकोने एक नीति या मुलिम बलिया कैपिटल टी अकड़ मेतवा
සිම්පල්ටි සිම්පල්ටි ඉතමත් පහසුයි බලන්න බලන්න ඔබ තේරුම් ගන්න අර ගගමෙන්ඩල් තනුව අර ඉරිවලින් ඉරි ගහලා සම්බන්ධ කරන ආකාරය ලියන්නද පහසු මේකේ මේ පනට කොටුවට ලේසි කියලා හරි හරි ඉක්මනින් සම්පූර්ණ කරගන්න කොටුව इतने संपूर्ण करना कटु है मैं कह रही हूँ ना अभी पानाट कटु मैं किधर बात कराने पानाट किया ना विद्याक्या विषमिकालियान मेंडल पावसन लादे मेंडल पावसन लादे मेंडल पावसन लादे याम लक्षण या तीरने किरीम संधा मेंडल पावसन लादे याम लक्षण या तीरने किरीम संधा दरुनी मेंडल क्यों भी किसी याम लक्षण या तीरने कराने मनु आमागिंग की लादे मेंडल पावसन लादे याम लक्षण या तीरने किरीम संधा मनु आदे मेंडल क्यों आम कि जीवन साधु लक्षण या तीरने कराने मनु आमागिंग दिखला बाले पढ़ उत्तर चेट करने को दानना है पढ़ उत्तर चेट कराने मेंडल क्यूवे जीवन सा तो लक्षण मनो मगिन तीरने का नचने की दोनों वाले मेंडल पावसन लाते जीवन सा तो लक्षण तीरने वाने मनो मगिन की मेंडल क्यूवे हरि ज्ञान तीन वाने साधक मगिन बावे साधक मगिन बावे मेंडल किए न जीवन सतु लक्षण तीरने मनोमगिन किल साधक मगिन किल कैपिटल टी सिंपल टी कि साधक किल मेंडल किन जीवन सतु लक्षण तीरने वाने साधक मगिन किल मेंडल की वचने तमाय जीवन सतु लक्षण तीरने वाने साधक मगिन दर्वनी दें वर्तमान विद्याव दीवन दें इलेक्ट्रोनिक्षेम होयागिन तीयन अन्न दें वर्तमान तुलदी वर्तमान जीवन सतु लक्षण तीरने कराने साधक मगिन किल मेंडल की वट अभी दैंग मे वचन किया दैंग मे जीवन सतु लक्षण पालने कराने साधक मगिन किल अभी किया अभी दैंग किया विशेषित वचनया अकुल देहक विशेषित वचनया किए अभी दैंग किए जीवन सतु लक्षण हिस्तना मे मगिन तीरने वे किला अकुल देख वचन है और समार गुरु तो बाई नहीं कि हम यह बाई नो नहीं नहीं हम लोग तात लेके तीने ये बात हमें मुलाकात तेवले तीने कल समार गुरु तो बाई मन्ना कि हम सामने लमाई तो बाई नहीं जीवित है तो बात समार गुरु तो बाई नो लमाई तो हम नहीं इधर मटे हेला तीरो और है तान मुकादमी वचन है दैमी जीवित सतु लक्षण मनोमा के दारुने तीर ने वे मनोमा के पाल ने वे ඔබ හිතන්න ඔබට වචනයක් බාන ඔබ දන්න මොකක් එක අන්න හරි හරි ඒ මේ දන්න ළමයි නේ ඒ කියන්නේ දැන් ඔය චැට් කරන ළමයි එහෙම එවන්නේ ඒ කියන්නේ ළමයි ගුරුවරයා එහෙම බැලලා දිනවා මට පේන්නේ නේ නැත්නම් ළමයි කොහොමද දැනගත්තා මම වචනේ කියන්නේ විත් ඇතුව හරි නේද තිලනක් දන්නව හරි හරි දැන් මේ මොකද්ද අපි මේ වචනේ කියන්නේ අපි කියනවා ඥාන කියලා එහෙනම් හොඳින් අවබෝධ කරගන්න මෙන්ඩල් කිව්වේ ජීවින් සතු ලක්ෂණ සාධක මගින් තීරණය වෙනවා කියලා නමුත් අපි දැන් වල මෙතෙන් සිට කියන්නේ जीवन सतु लक्षण जान मगिन तीरने वाले
සමහර මා ගුරුවරු මට ඇහිලා තිනවා මම කන් දෙකට ඇහිලා තිනවා මට වයින්ව නේද ළමයිට වයින්ව මේ අමල තාත්තලා ජාන තමයි තමස්ලත් ගිහිලා තිනේ කියන සමහර ගුරුවරු බයිව එහෙම එහෙම ළමයිට වයින් හොඳ නෑ නේද ළමයිට කවදාවත් වයින් හොඳත් නෑ ගහන්න හොඳත් නෑ තේරුණානේ හරි ලියා ගන්න නේද ඊළඟ අන තරු දෙකක් දාලා ලියන්න තරු සලකුණු දෙකක් දාලා ලියන්න කියන්නේ කියන්නේ වර්තමානයේදී ජීවින් සතු ලක්ෂණ ඥාන මගින් තීරණය වන බව සොයාගෙන ඇත ඥාන මගින් තීරණය වන බව සොයාගෙන ඇත අනේ අවබෝධ කරගන්න මෙන්ඩල් කියුවේ සාධක මගින් තීරණය වෙනවා කියලා නමුත් දරුවනේ අපි වර්තමානයේදී කියන්නේ ඥාන මගින් තීරණය වෙනවා කියලා හරි ඊළඟ තරු කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක සමාන නම් ඊළඟ තරු සලකුණ කිසියම් ලක්ෂණයක් සඳහා වූ කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක සමාන නම් කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක සමාන නම් අන්න ලියන්න වෙන පාඩ පෑන්ක ලියන්න සමයුක්මක ඥාන ලෙස හඳුන්වයි සමයුක්මක ඥාන නම් වේ සම යුක්මක ඥාන නම් වේ. ඊළඟ තරුව කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක. ඥාන දෙක අසමාන නම් අන ලියා ගන්න මොකද වචනේ වෙන පාඩ පැනගෙන ලියන්න විෂම යුක්මක ඥාන නම් වේ විෂම යුක්මක ඥාන නම් වේ හරි ඔබ එහෙනම් හොඳින් අවබෝධ කරගන්න යම් ලක්ෂණයක් සඳහා තියෙන ඥාන දෙකම සමාන නම් සමයුක්මක ඥාන දෙකම සමාන නම් විෂම යුක්මක හරිද හරි ඊළඟ අනුමාතෘකාව ලියා ගන්න ඥාන ප්‍රකාශය ඊළඟ අනුමාතෘකාව ඥාන ප්‍රකාශය හරි ඔක අපි ඊළඟ සතිය සාකච්ඡා කරමු දරුවනේ ඊළඟ සතියේ පන්ති තියෙනවද නැද්ද කියන එක ගැන මට දැන්ම අදහසක් කියන්න බෑ මොකද සාහිත්‍ය අධ්‍යාපන ආයතනයෙන් අහලා තමයි මට ඔයාලට උත්තරයක් දෙන්න වෙන්නේ සාහිත්‍ය අධ්‍යාපන ආයතනයෙන් අහලා තමයි ඔබට මට උත්තරයක් දෙන්න වෙන්නේ ඒක නිසා මම නම් හිතන්නේ ගොඩාක් දුර පන්ති තියෙයි කියලා මම හිතනවා 26 25 නත්තල් තියෙන කොහොමත් ඔබලන් ගෙදරින් එළියට කොහොමත් යන්න දෙන්නේ නැහැ කොහොමත් ගෙදරින් පිටවට යන්න හම්බ වෙන්නේ නැහැ ගෙදර ඉන්න වෙන්නේ එතන මම හිතනවා ගොඩාක් දුර පන්ති කරන්න පුළුවන් වෙයි කියලා අපි කරමු දරුවනේ. පැය දෙකයිනේ. මොකද එහෙම නැතුනොත් අපිට අපහසුයි නේද? සිලබස් කවර් කරගන්න කියම අපහසුයි. මොන වුණත් මම ඔයගලන්ට මේ ගෲප් එකේ මැසේජ් එකක් දාන්න පන්ති තියෙනවද නැත්නම් කොහොමද විස්තර වෙන්නේ කියලා. තේරුණා නේද? එතකොට දරුවනේ මේ දැන් මේ උගන්නන විෂය කවුන්ට් ටිකක් අමාරුයි. මේ විෂය කවුන්ට් ටිකක් සංකීර්ණයි අමාරුයි. විෂය ගොඩ ගහ ගන්න එපා. නත්තල් වෙනවා. ඊට පස්සේ දෙසැම්බර් 31 වෙනවා. නටන්න තියෙනවා, ගයන්න තියෙනවා, වයන්න තියෙනවා කිගේ. සෙල්ලම් කර කර හැමලේම ඉඳපන්
ඉගෙන ගැනීම කටයුතු ටික ඉවර කළා, පාඩම් වැඩ කටයුතු ටික ඉවර කළා, ඊට පස්සේ සෙල්ලම් කරා. ඊට පස්සේ සෙල්ලම් නෙවෙයි බිම පෙරලි පෙරලි නැටුවත් කමක් නැහැ. හැබැයි අංක 1 තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු ටික ඉවර කරලා ඊට පස්සේ නටන නැටුමක් නටා ගන්න. තේරුණා නේද? ගොඩක් ළමයි නටනවා නේද? හරි. නැටුවට ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳින් අවබෝධ කරගන්න. එතකොට මම ලබන සතියේ පාන්දි තියෙනවද නැද්ද කියන එක ගැන හරියටම ඔයගොල්ලන්ට උත්තරක් මේ ෆෝන් එකට මේ ගෲප් එකට මැසේජ් එකක් දාන්න. කොඩාතුර පන්දි තියෙනවා කියලා හිතාගන්න. තේරුණා නේද? හරි. එහෙනම් දරුවනේ ආදර අපි පාඩම් කඩ රුචික මෙතන නවත්තනවා. ඔයාලා සියලු දෙනාටම දැන් පාඩමෙන් ඉවත් වෙන්න පුළුවන්. Thank you sir. God bless. Thank you sir.